NetFM Unlimited. Unlimited. අයිබෝන් සුබ සන්ධ්‍යාවක් සුපුරුදු බදාදාවේ net fm unlimited දේශපාලන සංවාදය අපි ආරම්භ කරනවා අපි වගේ රටකට හැමදාම යන ගමනේදී බාධක තිබෙනවා එවැනි බාධක ඇතුළට ස්වභාවික බාධකත් පැමිණෙනවා මේ මොනවා වුණත් අභියෝග හැටියට බහරගෙන යන්න කණ්ඩායමක් රටේ ජනතාව තමන්ගේ ඡන්ද බලය පාවිච්චි කරලා පත්කරලා තිබෙනවා ඒ දේශපාලන නියෝජිතයින් බාධක කළමනාකරණය කරමින් සම්පත් කළමනාකරණය කරමින් රටේ ජනතාවට උපරිම ඵල ලැබෙන ලෙස කොහොමද වැඩ කරන්නේ කියන කාරණය අපි සාකච්ඡා කරනවා අවශ්‍ය ප්‍රතිඵලයට ළඟා නොවනකොට ඒ සම්පත් හරි විදියට පාවිච්චි කරාද ජනතාවට ජනතා නියෝජිතයින් විදියට උපරිම සාධාරණය කරාද කියලා ජනතාවටම ප්‍රශ්න නැගෙනවා ඒ ප්‍රශ්න අපි මාධ්‍ය හරහා ඔබ ඉදිරියට අරගෙන එනවා බදාදට අපි net fm unlimited තුලින් ඒක තමයි මේ කරන කාර්යය අද දවසේ අපි ආරාධනා කළා ආණ්ඩුව නියෝජනය කරන රාජ්‍ය අමාත්‍යවරයෙකුට සූර්යබල සුලං ජලවිදුලි ජනන රාජ්‍ය අමාත්‍යතුමා දුමින් දිසානායක රාජ්‍යමතුමාට බොහොම කැමැත්තෙන් අපි අද වැඩසටහනට ආරාධනා කළා අයබෝන් නමතුමා අයබෝන් මතන්නේ විෂය පැත්තෙන් බැලුවොත් පෞගිය දිනවල අපේ රටට මෙගාවොට් 100කට ටිකක් වැඩි විදුලි බලයක් ජනනය කරන්න පුළුවන් සුලං බලාගාරයක් විවෘත කරන්න හැකියාව ලැබුණා මම හිතන්නේ අනාගතයේ අපිට තියෙන ප්‍රබල අභියෝගයක් කලුවරේ ඉන්නේ නැතුව රෑ හැම පැයකම දවල් කාලේ නම් කර්මාන්ත ශාලාවට විදුලිය සපයා ගැනීම ඊට අදාළව මොනවද ඔබතුමාලා ඉදිරියේ කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලාත් අපි වැඩසටහන ඇතුලේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා දුමින් දිසානායක එමතුමා මේ මම හිතන්නේ පෞගේ කාලේ ඔබතුමාලට තීරණ කීපයක් අරගන්න වුණා මේ ආණ්ඩුව බිහි කරන කොටත් අලුත් තීරණයකට එන්න වුණා යහපාලන ආණ්ඩුවත් එක්ක යම් ගමනක් ගිහිල්ලා අතරමඟ ඒ ගමන නතර කරලා අවසානයේ ආයමත් හිටපු කණ්ඩායමක් එකතු වෙලා අලුත් ගමනක් යන්න පටන් ගත්තා 2020 අලුත් ජනවරමත් එක්ක ඒ තීරණය සාධාරණ තීරණයක් තීරණ කීපයක් ගත්ත නිසා කිරලා මැනලා බලන්නත් පුළුවන් නේ මේ ගමන හොඳයි කියලා දැනෙනවද රාජ්‍යමතුමා පැහැදිලිව මම හිතන්නේ හොඳ තීන්දුවක් කියලා අපි විශ්වාස කරනවා අපි පමණක් නෙමෙයි මම හිතන්නේ රටේ ජනතාවත් විශ්වාස කරනවා ඒකට හොඳම දේ තමයි මම හිතන්නේ මැතිවරණ ප්‍රතිපලෙන් ඒක ඉතාමත් හොඳින් පිළිඹු වෙනවා ප්‍රශ්න තිබුණ බව ඇත්ත ප්‍රශ්න පිළිබඳව රටේ ජනතාව දන්නවා ඒ වගේම මේ ප්‍රශ්නවලදී පක්ෂයක් විදිහට අපි හැසිරිච්ච ආකාරය පිළිබඳවත් මං හිතන්නේ ඒ වෙලාවේදී රටේ ජනතාවගේ ඒ අවශ්‍ය කැමැත්ත තිබුණා ඒ වගේම මං හිතන්නේ නැවත වතාවක් අපි දෙපාර්ශ්වයම එකට එකතු වෙලා රට හරිතැනකට ගේන්න ඕන කියන තීන්දුව අපි ගත්තා ඒකත් එකටත් මං හිතන්නේ ජනතාවගේ කැමැත්ත වෙන කවමදාකටත් වඩා වැඩි ප්‍රතිශතයකින් වැඩි ප්‍රමාණයකින් අපිට අද ලැබිලා තියෙනවා ඒක අපිට එහෙම්මම ඇත්තටම ඉලක්කන් දිහා බලලා ප්‍රතිඵල දිහා බලලා කතා කරන්න පුළුවන්ද දුමින් දිසානායක රාජ්‍යමතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැහැදිලිවම ගණන් වලින් අපට කියන්න බෑ නමුත් මේ රටේ තියෙන ක්‍රමවේදය අනුව ගණන් වලින් තමයි පෙන්වන්න තියෙන්නේ හැබැයි ඇත්ත යථාර්ථය ඔබතුමා අහුවොත් එහෙම ඒ කියන ගණන් මිනුම් වලින් මයින්ඩ බෑ කියන එක කාට හරි තරක් කරන්න පුළුවන් හැබැයි අපේ රටේ තියෙන ක්‍රමවේදය අනුව මැතිවරණයේ ප්‍රතිපලයකින් තමයි අපට බලා ගන්න පුළුවන්කම තියෙන්නේ මැතිවරණයට ඉදිරිපත් වෙච්ච සහ කණ්ඩායම ඒ වගේම ප්‍රතිපත්ති පිළිබඳව ජනතාවගේ කැමැත්ත අකමැත්ත ලැබීමත් එක්ක තමයි අපේ රටේ විදිහට අපට මේක පිළිගන්න වෙන්නේ ඒ නිසා ගණන් මෙනු ලංකාවේදී වැදගත් වෙනවා ඔව් දැන් ගණන් කියන්නේ ජනතාවගේ කැමැත්තනේ දැන් උදාහරණයක් විදිහට දුමින් දිසානායක ඇමතිතුමා මම හිතන්නේ කාලයක් තිස්සේ තාත්තත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පතාකයක් විදිහට වැඩ කරගෙන ඇවිල්ලා ඔබතුමත් බොහොම අඩු වයසෙන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා තවමත් තරුණ ඇමතිවරයෙක් නමුත් කීප වතාවක් පාර්ලිමේන්තුව නියෝජනය කරලා අනුරාධපුරයේ ජනවරමත් එක්ක ටිකක් හොල්ලන් හිටපු චරිතයක් හැබැයි ඒ ප්‍රතිඵලයම මේ ඡන්දෙදී හම්බුන්නේ නැහැ කියලා කියන්නේ ඒ ජනතාවගේ කැමැත්ත කියන තැන වෙන මොකද්ද අඩුතරමේ කහටක්වත් තිබුණු බවක් පේන්න තියෙනවා නේද මං හිතන්නේ ලංකාවේ මනෝජ ඉලෙක්ෂන්ස් ගත්තොත් එහෙම හැමතිස්සෙම ට්‍රෙන්ඩ් එකක් තමයි අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ
අර ප්‍රතිපත්ති ගරුක ප්‍රතිපත්ති මේ කියන කාරණාවට එහා ගියපු ට්‍රෙන්ඩ් එකක්. මොකද මේකට හොඳ උදාහරණයක් තියෙනවා. දැන් පහුගිය ප්‍රාදේශ සභා මැතිවරණය ගත්තොත් එහෙම දැන් ප්‍රාදේශ සභා මැතිවරණයේ කොට්ටාෂ ක්‍රමය ආවේ කොට්ටාෂට වග කියන මන්ත්‍රීවරයෙක් හදාගන්න ඕනේ සහ මේක හොඳයි කියන කන්සෙප්ට් එකෙන්නේ. හැබැයි දැන් අනුරාධපුර එක මන්ත්‍රීවරයෙක් කොට්ටාෂක පත් වෙනවා. පත් වෙනකොට මේ මිනිස්සු මැරිලා. කියන ඡන්දේ දෙනකොට කට්ටිය දන්නේ නැහැ මගේ කොට්ටාසෙට ඉදිරිපත් වෙච්ච හවල් පක්ෂෙන් ඉදිරිපත් වෙච්ච කෙනා ජීවතුන් අතර නැද්ද ඉන්නවාද කියන එකවත් බලන්නේ නැතුව අර පක්ෂකට තමයි කතර ගැහුවේ. ඒ නිසා මම කියන්නේ මේක අපේ ලංකාවේ තියෙන ඡන්ද ක්‍රමයේ ට්‍රෙන්ඩ්ස් තමයි තියෙන්නේ. දැන් අපි තවත් ඉතිහාසයට ගියොත් එහෙම ක්‍රීඩකයෝ ආපුවාම පළවෙනි වුණා. ඒ වගේම නළුනිළියෝ ආපුවාම පළවෙනි වුණා. ඒ වගේම මුදල් වැඩියෙන් වේදම් කරන අය ආපුවාම බඩු මුට්ටු බෙදුවාම එහෙම පළවෙනි වුණා. ඒ නිසා ලංකාවේ දේශපාලනය අපට හරියටම කියන්න පුළුවන් කමක් නැහැ මේ මැතිවරණ ප්‍රතිපලය තුල. ඒකයි මම අර කිව්වේ අර ගුණාත්මකභාවය තියෙනවද නැද්ද කියන එක පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා පහුගිය මැතිවරණයේ ප්‍රතිපල මනාප ඡන්ද ප්‍රතිපල ගත්තාමත් ඒක ඒ විදිහටමයි. ඔව්. මම හිතන්නේ මේ දේශපාලනඥයෝ ක්‍රමවේදත් එක්ක ජනතාව අඳුන් කුඳුන් කරලා තියෙන්නේ. ඒකට හේතුව තමයි දුමින් දිසානායක ඇමතුමා පහුගිය කාලේ අවුරුදු 5-5ට ජනතාව එක්ස්පෙරිමන්ට් කරානේ. පවත්ව ගනාපු ක්‍රමයක් ඇතුලේ 2010 ජනාධිපතිවරයෙක් පත් කරගත්තා. ඒක පොඩ්ඩක් වෙනස් කරන්න ඕන කියලා 2015 ජනාධිපතිවරයෙක් පත් කරගත්තා. 2019 ආයෙමත් වෙනසක් ඕන කියලා පත් කරගත්තා. ඒ කියන්නේ අන්තිම අවුරුදු 15 බැලුවොත් 5-5ටවත් උත්සාහ කරලා තියෙනවා. ඒ කියන්නේ මේ ජනතාවට හරි තීරණයක් ගන්න නැතුව තාමත් ගන්න බැරුව තාමත් එක්ස්පෙරිමන්ට් කරන තත්වයකට ඇවිල්ලා තියෙනවා. හැබැයි තේ දේශපාලනඥයන්ගේම ක්‍රියාවලියේ ප්‍රතිඵල නේද? ජනතාවට තාම තේරුම් ගන්න බෑ. පැහැදිලිවම. ඔව්. දේශපාලනඥයන් තමයි ට්‍රෙන්ඩ් එක හදන්නේ. දැන් මේ ට්‍රෙන්ඩ් එකේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ ට්‍රෙන්ඩ් එකේ කොයි හරියද ඉන්නේ? අපි ඇත්තටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට ගත්තහම අපි හැමදාම සතුටු වෙනවා. මොකද දැන් 1994 ඉඳන් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකම කණ්ඩායමක් විදියට නැතුව දෙපැත්තකට බෙදිච්ච 2015 මැතිවරණය අපි ගත්තොත් එහෙම ඒ වෙනකම්ම වැඩි කාලයක් මේ රට පාලනය කරලා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ සන්ධාන ආණ්ඩු වර්තමාන අග්‍රාමාත්‍යතුමත් ඒ වගේම වර්තමාන ජනාධිපතිතුමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පෝෂණය වෙච්ච ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නැවත වතාවක් පෝෂණය කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හරහා මේ රටේ සන්ධාන ආණ්ඩු හදලා විශාල ජයග්‍රහණයක් ලබා දුන්නු පක්ෂයක්. ඒ නිසා මම හිතන්නේ මේ වෙලාවේ අපි පක්ෂයක් විදිහට රටේ තියෙන යහපත පිළිබඳව අපි වැඩියෙන් බලනවා. ඇත්තටම උනේ රටේ තියෙන යහපත දේ වෙලා බලන්න උනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනාගත ගමන් මඟ පිළිබඳවද බලන්න උනේ. කොයි මැතිවරණයද? 2019 ජනාධිපතිවරණේ ඊට පස්සේ මහමැතිවරණේ කොහොමත් මහමැතිවරණයට කලින් ජනාධිපතිවරණ ඔබතුමාලා තීන්දුවක් ගත්තානේ නෑ එතනින්ද බැලුවේ රටක් විදිහට අපි දැන් මොකද්ද කළ යුතු කියන කාරණාව මොකද එහෙම නැත්තම් ඕනනම් අපටත් තිබුණා පක්ෂයක් විදිහට වෛරයක් තියෙනවනම් තරහක් තියෙනවනම් අපි යම් එකඟතාවයක් හදාගන්න ඕමනාවක් නේද අපි එකඟතාවයක් හදාගන්නේ අපි රටට අනාගතයක් තියෙන්න ඕනේ අපි අනාගත පරපුරට රටක් ඉතුරු වෙන්න ඕනකම තියෙනවා ඒ වෙනුවෙන් තමයි අපි තීන්දුව ගන්නෙ 2015 අපි දන්නවා තීන්දුව ගන්නකොටමත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂයට යම් කිසි කෙනෙහිලිකමක් වෙයි අඩුපාඩුවක් වෙයි මොකද අපේ රටේ මනෝජ් දේශපාලඥයා යම් තරහක් විරසකයක් ඇති වුණාම මේ ජම්මාන්තර වෛරයක් බවට පත් කරගන්න ඕනේ අද අපි සමහර ලාවට ගත්තොත් එහෙම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොහොට්ටුව කියලා ගත්තාම මේ දෙන්නා ලොකු විරසකයක් පහුගිය කාලේ තිබුණා සමහර වෙලාවට එක්සත් ජාතික පක්ෂයේ කිනත් එක්ක හොඳ කටයුතු කරනවා මේ දෙන්නම හැබැයි මේ එකම පක්ෂයේ ඉඳලා මතවාදයන් දෙකක් ටික කාලයකට වෙන් වෙච්ච මේ දෙන්නට තාම එකතු වෙන්න බැරි කමක් තියෙනවා. එහෙනම් තාම තියෙනවද? යම් ප්‍රමාණයකට තියෙනව නැත්තේ නෑ. මොදාර එකට ඉඳලා තරහ වුණාම නියන් තරහ වැඩි වගේ. එහෙම පොඩි ගැතියක් තාම ගම්වල තියෙනවා. ඒ කියන්නේ ගම්වල නෙමෙයි ඔය ඔබතුමාලගේ 150කට ආසන්න කණ්ඩායම ඇතුලේ ඒ අවුල තියෙනවා කියලා ඔබතුමාලට දැනෙනවද? නෑ එහෙම අවුලක් නම් දැනෙන්නේ නෑ. ඒකට හේතුව තමයි මං හිතන්නේ ජනාධිපතිතුමාවත් අග්‍රාමාත්‍යතුමාවත් ඒ වෙනස ඇති කරලත් නෑ පෙන්වන්නෙත් නෑ. මොකද ඒ අය එක පැත්තකින් පරණ දේශපාලඥයෝ විදිහටත්
එවැගේම මේ දේශපාලනයෙන් අපි අවසාන ප්‍රතිඵල ලබා දෙන්න ඕනේ අපේ රටනේ මං හිතන්නේ මහින්ද රාජපක්ෂ මහත්මත් ගෝඨාභය රාජපක්ෂ මහත්මත් දෙන්නව මේ කාරණේ තේරුම් අරන් තියෙන නිසා මොකද අපේ රටේ යම් කිසි පක්ෂක අනාගතය සහ පක්ෂක මතවාදය වෙන්නේ ඇත්ත කතාව ගත්තොත් එහෙම පක්ෂයේ තියෙන ප්‍රතිපත්තියට එහා ගියපු නායකයාගේ තියෙන ප්‍රතිපත්තිනේ අපේ රටේ තියෙන සියලු දේශපාලන පක්ෂ පදනම් වෙලා තියෙන්නේ නායකයාගේ හැසිරීම නායකයාගේ කතාබහ නායකයාගේ මතවාදය තමයි අවසානයේ පක්ෂ මතය වෙලා තියෙන්නේ. ඒ නිසා මහින්ද රාජපක්ෂ මහත්මත් ගෝඨාභය රාජපක්ෂ මහත්මත් මං හිතන අද මේ පක්ෂ ભેදය කියන එක ඒ සියල්ලම පැත්තකින් තියලා රටක් විදියට හිතලා තීන්දුව ගන්න පෙළඹිලා තියෙනවා. ඒ නිසා මං හිතන්නේ නෑ ඔබතුමා ඔය කියන කාරණේ පාර්ලිමේන්තුව ඇතුළේ නැත්තෙම නෑ කියලා කියන්නේ නෑ. සමහර වෙලාවට පාර්ලිමේන්තුව තියෙනවා. ඒ වගේම ගම්වලත් තියෙනවා. හැබැයි මං හිතන්නේ නායකයොන්ට එහෙම කිසිම අවශ්‍යතාවයක් නැහැ බෙදීමක් කරන්න. මොකද අපේ රටේ මනෝජ් දැන් මම කතා කරනවා රටක් ගැන. හැබැයි බොහෝ විට අපි මේ පක්ෂය ඇතුලේ ඉඳීම තුළ අපි හැමතිස්සෙම බලන්නේ පක්ෂයට සමාජයක් එකතු කරගන්න. පක්ෂයට ගෞරවයක් එකතු කරගන්න. පක්ෂයට වටිනාකමක් එකතු කරගන්න තමයි ලංකාවේ දේශපාලනේ හැදිලා තියෙන්නේ. ඒක 100%ක් අපිට නැති කරන්න පුළුවන් කමක් නැහැ. නැති කරොත් ඇත්තටම රටකුත් නැහැ අවසානයේ. දැන් මේ ඒ කියන්නේ කැබිනට් මණ්ඩලයේ පත් කරද්දී රාජ්‍ය ඇමතිවරු පත් කරද්දී උදාහරණයක් විදියටම කිව්වොත් අර මගුල් මඩුවේ දිවුරුම් දීම ඉවර වෙලා එළියට එනකොටම ඒ ලිස්ට් එක දිහා බැලුවට පස්සේ ආණ්ඩුවට නිකන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ෂුවර් නැති ගතියක් තිබුණා වගේ එකක් ජනතාව කියන්න පටන් ගත්තා. දැන් ඒක දිහා කවුරු බැලුවත් පොඩි හිම එකක් තියෙනවා. ඒ කියන්නේ විශ්වාස නැද්ද ආණ්ඩුවට ඔබතුමාලා කණ්ඩායම? අර අපි කියන දේශපාලන කෝණයෙන් බැලුවාම එහෙම හිතෙනවා. හැබැයි ඇයි මෙහෙම කරන්න උනේ කියන එක ගැන හිතුවොත් එහෙම කැබිනට් අමාත්‍යවරු ප්‍රමාණය අඩුවීම රාජ්‍ය අමාත්‍ය ප්‍රමාණය අඩුවීම ඒ තුල ජයග්‍රහණය කරපු ප්‍රමාණයත් එක්ක සලකන්න තියෙන ප්‍රමාණය සහ මේ සියල්ලම බැලුවාම මං හිතන්නේ බොහොම හොඳ සාධාරණයක් කරලා තියෙනවා. නමුත් අපිට අර ඉතිහාසයේ පරණ පුරුද්දත් එක්ක බැලුවොත් මොකද අපි පුරුදු වෙලා තියෙන්නේ සමහර වෙලාවට බහුතරයක් හිටියත් ආණ්ඩුව හදන්න උවමනා කරන පිරිස තමයි පහුගිය ඉතිහාසෙම ගත්තොත් එහෙම ආණ්ඩුව පාලනය කරේ. හැබැයි අද ඒක ඒ මට්ටමට යන්නේ නැතුව අපි හැමෝම එකතුලා මේක කරන්න ඕන කියන පැත්තෙන් තමයි අද අපි ඉන්නේ. ඒ කියල ඉතිහාසයත් එක්ක සංසන්දනය කරලා බැලුවොත් ඔබතුමා කියන දේ හරි ඒක පේන්න තියෙනවා. හැබැයි වර්තමානයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා යන ගමනත් එක්ක බැලුවොත් එහෙම අපට පැහැදිලි එතුමාට අවශ්‍ය කරලා තියෙන අපි හැමෝමත් එක්ක රටක් හදන්න කියන එක ඉතාමත් පැහැදිලිනේ. ඒ කියන්නේ එහෙමනම් ඒ කියන්නේ අරමුණ තියෙන්නේ රට හදන ඉදිරි ගමනක් යනවා නම් මේ ටීම් එකත් එක්ක තමයි මේක යන්න ඕන කියන එක ඒ කියන්නේ තේරුම් ගන්න තියෙනවා ජනාධිපතිතුමා. පැහැදිලිවම. ඔව්. ඒ කියන්නේ එතකොට ඒ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඔබතුමාලත් එක්ක වැඩ කරපු උරෙන් උර ගැටිච්චි කරට කර හැප්පිච්චි දෙවන්ත තීරණ ගත්තු පරිණත ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් ඔබතුමාලා කණ්ඩායමනොත් කීප දිනක් කෙනා හලලා යන්න ඕන කියන තීරණේ ඉඳලා තියෙනවා. ඒ කියන්නේ මේ වැඩේ කරනවා නම්. එහෙම අපේ පැත්තෙන් කවුත් හලලා නැහැ නේ. ඔව්. දැන් ඔව් ඒක එහෙම දැනෙනවා ඇති. හැබැයි ඔහොම ඔබතුමාලත් එක්ක කතා කරද්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට හිටපු ජ්‍යෙෂ්ඨ කණ්ඩායම් මේ පිළිබඳව මුකුත් අදහස් හුවමාරු කරගත්තේ නැද්ද? උදාහරණයක් විදිහට එස්.පී. දිසානායක හිටපු එමතුමාලා, ඩිලාන් පෙරේරා හිටපු එමතුමාලා, චන්දිම් වීරක්කොඩ හිටපු එමතුමාලා, අනුර ප්‍රේදර්ශන යාපා එමතුමාලා එහෙම ඒ පිළිබඳව කතා කරේ නැද්ද? ඒ අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නෙමෙයිනේ. ඔව්. ඒ අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉඳලා අවසාන මොහොතේ පොදුජන පෙරමුණට ගිහිලා සමාජගතත්වය ගත්තා. ඒ නිසා ඒ අයගේ තියෙන ගනුදෙනු හෝ සලකිල්ල හෝ ගැටලුවක් තියෙනවා නම් අපි හිතවත් උදවිය විදිහට අපි සාකච්ඡා කරන එක වෙනම කාරණයක්. නමුත් මං හිතන්නේ ඔය කණ්ඩායම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිසා යම් අසාධාරණයක් වුණා තනතුරක් ලැබුණ නැහැ කියන කාරණේ ලග්ගුරුත් එහෙම වැරදි එකේ. ඔබතුමාලා හැමෝම දැක්කා ඒ දවස්වල බොහොම ජයට රූපවාහිනී තිරේ පේන්න තිබුණා මෙන්න අද මෙයා සමාජිකත්වයේ ගන්නවා අද මෙයා ගත්ත කියන එක බොහොම ජනප්‍රිය කාරණයක්. ඒ නිසා එතුමලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නෙමෙයි කියන්නේ හදවත දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙන්න පුළුවන්. නමුත් සමාජිකත්වය අරගෙන
අලුත් පක්ෂයත් එක්ක එකතු වෙච්ච කණ්ඩායම. ඔව්. ඒ කියන්නේ අවසාන මොහොතේ ගත්තු තීරණනේ මම මේක ගැඹුරට යන්නම බලාපොරොත්තු වෙන්නේ නැහැ. අවසාන මොහොතේ ගත්තු තීරණ. නමුත් ඒ කාලය ඇතුළෙම ඔබතුමාලත් එක්ක වැඩ කරේ. සමහරවිට සමාජිකත්වයේ අරගනිද්දි මාධ්‍ය හමුතේලා යද්දි අපි දැක්ක ආයමත් ඩාලිපාරේ පුටුවල ඇවිල්ලා වාඩි වෙලා ඉන්නෝ එතුමලා. මම හිතන්නේ එහේ සමාජිකත්වයේ ගත්තට පස්සේ ඔව් අවසාන මොහොත වෙනකන් අවසානම මොහොතේ අවසානම මොහොතේ ගත්තු තීරණ කීපයක්නේ නෑ ඒක හරි මනෝ දැන් සාමාන්‍යයෙන් දේශපාලන වශයෙන් අර මේකටත් ආ ඉතිහාස කතාව මතක් කරගන්න ඕනේ සමහර වෙලාවට මතයක් තිබුණානේ අපි අහවල් පක්ෂෙ ගිහිල්ලා හිටගත්තොත් තමයි අපට යමක් ලැබෙන්නේ කියන එක ඉතින් මම හිතන්නේ මේක ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉතාමත් හොඳින් දේශපාලඥයන්ටත් හොඳ පාඩමක් වෙන්න පුළුවන් මේක අපි අවස්ථාවාදී වෙනවද එහෙම නැත්නම් අපේ වාසියක් වෙනුවෙන් මේ දේ කරනවද කියන කාරණයට හොඳ උත්තරයක් උත් වෙන්නේ නැති මේක එහෙම උදවියට යම් තනතුරක් ලබා නොදීම තමයි මේක දේශපාලන වශයෙන් උත් දේශපාලඥයන්ටත් හොඳ පණිවිඩයක් පක්ෂවලටත් හොඳ පණිවිඩයක් ඒ වගේම රටටත් හොඳ පණිවිඩයක් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් තාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නේද එතුමා තමයි සභාපතිවරය ඔව් නමුත් එතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. ඔව්. ඒ කියන්නේ ඊට වැඩි වගකීමක් අරගෙන මේ ආණ්ඩුවත් එක්ක වැඩ කරන්න එහෙම හැකියාවක් නැතුවද එතුමාගේ අකමැත්තද මොකක්ද එතන උනේ? මගේ පුද්ගලික මතය කියනවා නම් මනෝජ් මම එදත් යම් විවේචනයක් තිබුණා. අදත් ඒක තියෙනවා. රටේ ජනාධිපතිවරයා වුණාට පස්සේ එතුමා හෝ එතුමිය තමන්ගේ කාලය අවසන් වීමෙන් පස්සේ ඊළඟ ඉන්න පරපුරට ඉඩක් දෙනවා මිසක් තමන් අවුරුදු 5කට බලයටපත් වෙලා ඊළඟ පාර ඉල්ලන්න බැරි වෙච්ච නිසා හෝ ඊළඟ පාර ඉල්ලලා පරාද වීමත් එක්ක හෝ තවත් දේශපාලනයේ දිගින් දිගටම ඉඳීම මම පුද්ගලිකව මම අනුමත කරන්නේ නැහැ ඒකට හේතුව දැන් දේශපාලන වශයෙන් යන්න පුළුවන් උපරිම තැනට ගිහිල්ලා තියෙනවනේ සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම අපි විශ්වාස කරනවා අපේ රට අපේ කාලය තුල රට හදන්න. හැබැයි බැරි වෙන්න පුළුවන්. හැබැයි එතකොට මට විතරයි මේක කරන්න පුළුවන් කියලා හිතුවොත් වෙන කෙනෙක්ට එන්න අවස්ථාවක් නැති වෙනවනේ. ඒ නිසා දේශපාලන වශයෙන් උපරිම තැනට ගියාට පස්සේ ඒක මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාද මනෝජ්ද දුමින්දද කියන කාරණේ නෙමෙයි මගේ පුද්ගලික මතය නම් ඒ ජනාධිපතිකමෙන්ට ගියාට පස්සේ ඊළඟට තියෙන්නේ බොහොම නිදහසේ රිටයර් වෙන එක. එහෙම නැත්තම් උපදේශක මට්ටමේ ඉඳලා රට උදව්වක් කරන එක ඒකයි විවුර්ත මගේ පුද්ගලික මතය ඒක පක්ෂයක් විදිහට බැලුවාම ඔබතුමා කියන කාරණේ හරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා නිකං മന്ത്രി කෙනෙක් විතරක් නේද කියන තර්කය සහ මතය හරි මගේ පුද්ගලික මතය ගත්තොත් එහෙම ජනාධිපතිවරයා වුණාට පස්සේ දේශපාලනය කරාට කමක් නැහැ දේශපාලනය කරන්න ඕනේ මොකද මරණකම් අපි ඡන්දෙන්න එපේ දේශපාලනය කරන්න ඕන නමුත් තනතුරු වරදාන බාර ගන්නවද කියන කාරණේ. හැබැයි අපි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් එක්ක පුද්ගලිකව සාකච්ඡා කරපු හැම අවස්ථාවකදී මෙතුම කිව්වේ එතුමාගේ තනතුර ගැන මුහුත් කතා කරන්න එපා කියන කාරණේ. ඒ කියන්නේ තනතුරු බෙදුවයින් පස්සේද ඊට කලින්ද? නෑ කලින් ඉඳන් අපි කිසිම සාකච්ඡාවක එතුමාට අහවල් තනතුර දී යුතුයි කියන කාරණාව අපි පොදුජන පෙරමුණත් එක්ක අපි නිල වශයෙන් අපි සාකච්ඡා කරලා නැහැ. හැබැයි මෙහෙම කිව්වොත් එහෙම සමහරලා රට ජනරේ ජනතාව හිතයි බොරුවක් කියනවාද කියලා. මොකද ඒ වෙලාවෙත් යම් යම් කතන්දර තිබුණානේ. يعني නිල වශයෙන් පක්ෂ වලින් ප්‍රතිචාරයක් නොදැක්වුවාට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කථානායක වෙයි කියලා කිව්වා. ඊළඟට උප ජනාධිපති කමක් හැදෙයි කියලා කිව්වා. මේ වගේ නොයෙකුත් දේවල් සමාජයේ කතා බහ වුණා. අද මනෝජ් මේ රටේ දේශපාලනයේ හරිම මතවාදයේ තියෙන කොහෙද කියලා කාටවත් හොයන්න බෑනේ. ඒකට හේතුව මේ රෑට නිවුස් එක ප්ලෑන් කරපුවාම හෙට උදේට පත්‍රයේ කියවන එක්කෙනා පත්‍රයේ print වෙච්ච නිසා ඒක කියෙව්වහම වාහනේ යන සිළු දනාම ඒක ඔළුවේ තියාගෙන තමයි වැඩ යන්නේ. ඉතින් ඒක තමයි මතවාදය වෙන්නේ. ඒ නිසා සමහර දේවල් තියෙනවා. දැන් ඔබතුමා අපි මේ කතා කරපු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ තනතුර ගැන කතා කරනකොට අපි නිල වශයෙන් එහෙම සාකච්ඡා කරලා අපි නැහැ. ඒ කියන්නේ හැබැයි වුණාට එහෙම සාකච්ඡා කරන්න වටිනවනේ. ඔබතුමාලව අවුරුදු 5ක් විතර අරගෙන ගිය නායකයනේ.
අපි මෙතන අවුරුදු 5ක් පමණක් නෙමෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද රාජපක්ෂ මහත්මයා කාලේ ලේකම්වරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් විශාල බරක් ඇද්ද කාර්යභාරයක් කරපු නායකයෙක් ඔව් මං කියන්නේ සභාපතිවරයා විදිහට ඉන්නකොට එතුමාගේ මතමනේ ඒ බර තිබුණේ එතුමා වටානේ ඔබතුමාලා ගොඩ නැගුණෙම ඉතාමත් පැහැදිලි ඔව් ඒ හින්දා ඒ ගැන කතා කරේ නැද්ද ඒ උනාට නැහැ ඉතින් ජනාධිපතිතුමාම අපට කියලා තිබුණා එතුමාගේ තනතුර ගැන සාකච්ඡා කරන්න අවශ්‍ය නැහැ කියන එක අර මේ ඔබතුමා කිව්වේ يعني තමන්ගේ දේශපාලන ගමනේ කූට ප්‍රාප්තියට ආවට පස්සේ එතනින් එහාට තවදුරටත් නිලතල දරන්න නැතුව තව කෙනෙකුට ඒ වගකීම් දීලා හිටියනම් හොඳයි කියන මතය ඔබතුමා ඉන්නේ කියලා එහෙම පිරිස තවමත් ඔබතුමා දකිනවාද ඒ එහෙම නොවන තීරණ අරගෙන ඉන්නව පැහැදිලිමදි ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයා අග්‍රාමාත්‍ය ධුරය දරන එකට ඔබතුමා එකඟ නැද්ද නෑ මහින්ද රාජපක්ෂ මහත්මත් පාර්ලි ජනාධිපතිවරයාගෙන් පස්සේ පාර්ලිමේන්තුවට එන එක පිළිබඳව පුද්ගලික මගේ මතය ඇහුවොත් එහෙම ඒක තමයි මතේ මම ඒක එළිය කියලා තියෙනවා ඒක මහින්ද රාජපක්ෂ මහත්මයාත් දන්නවා ඒ දවස්වල මං හිතන මට ඒ පක්ෂේ නියෝජනය කරන අය දොස් කියන්නේ නැති හැමදේම කරන්නද හැබැයි දුමින් සානායක හැමදාමත් යම් කිසි මතවාදයක් මේ රටේ හරි දෙයක් කියන්න බය නැති කෙනෙක් ඒකෙන් මට ලාභ පාඩුද කියන එක මම බලන්නේ නැහැ මොකද මේ රට හදන්න නම් හැමදේම මට හොඳක් අහගන්න කරොත් මං එනං දේශපාලනය කරන්න නැතුව මනෝජ් අයිස්ක්‍රීම් විකුණන්න ඕනේ. මොකද අයිස්ක්‍රීම් හැමෝම කැමතියි කනවනේ. ඉතින් මම අයිස්ක්‍රීම් විකුණන මිනිස්සෙක් නෙමෙයිනේ. ඒ නිසා මට හැමෝගෙම එන්න ඕනේ සුබවාදී දේවල් නෙමෙයි. රටක් හදන්න නම් සමහර වෙලාවට අපි මේ රටේ අකමැති දේවල් යම් ප්‍රමාණයකට අකමැති දේවලුත් එක්ක මේ රට වෙනස් කරන්න අපි හිතාගත්තොත් තමයි රට යහපත් කරන්න පුළුවන්කම තියෙන්නේ. මං උදාහරණ කීපයක් කිව්වොත් දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ආරක්ෂක ලේකම් කාලේ ඔබතුමාලට මතක ඇති තට්ටු නිවාස හදන්න පැල්පත් නිවාස එක රැයෙන් ඉවත් කරා. ඒක ජනප්‍රිය තීන්දුවක් නෙමෙයි ඒක. ඒක දේශපාලන වශයෙන් ගත්තොත් එහෙම එදා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ආරක්ෂක ලේකම්වරයා විදිහට අපේ පක්ෂ දේශපාලකයෝ බැන්නා. ඇයි මේ ලේකම්තුමා මේ වගේ වැඩ කරන්නේ අපි කොහොමද දේශපාලනය කරන්න කියලා. හැබැයි එවැනි තීන්දුව ගන්න තුරු රටක් හදන්න පුළුවන්ද? රටක් වෙනස් කරන්න පුළුවන්ද? දැන් අදලත් මම කියන කාරණයක් දැන් මේ රටේ මේක කියලාත් මම බැනුම් හැමෝම මම ආයි කියනවා. ඒ තමයි මේ රටේ රැකියා දෙන්න අධ්‍යාපන සුදුසුකම පමණක් පදනම් කරගන්න එපා කියන එක. මම කියන්නේ මේ රටේ ශිෂ්‍යත්වයේ සාමාන්‍ය පෙළ උසස් පෙළ උපාධිය කියලා කියන්නේ අධ්‍යාපන සුදුසුකම. උපාධිය ගත්ත කෙනාට දැන් හිතන්න කියන්නේ උපාධිය ගත්ත කෙනෙක් ඉන්නවා. මෙතන මේ මයික් එක ඉස්සරහා ඇවිල්ලා මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න පුළුවන්ද? ඒ සඳහා පුරුද්දක් අවශ්‍යයි, පුහුණුවක් අවශ්‍යයි, යම් සුදුසුකමක් අවශ්‍යයි. උපාධිය තිබ්බ පළියට මයික් එක ඉස්සරහා කතා කරන්න බෑනේ. උපාධිය තිබ්බ පළියට කම්පියුටරයක්වත් අල්ලා නැති කෙනෙකුට පුළුවන්ද කම්පියුටර් ඔපරේටර් කෙනෙක් වෙන්න? ඒ නිසා මේ 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 මතවාදය මේ රටේ පැල කරන්න ඕන. එහෙම වුණොත් තමයි පුංචි කාලෙම දෙමව්පියෝ තමන්ගේ දරුවන්ට කියන්නේ පුතේ උඹට රැකියාවක් ඕන නම් උඹ රැකියාවක් වෙනුවෙන් සුසුසෙක් බවට පත් වෙන්න ඕනේ. ඒක අපේ දෙමව්පිය අපට කියලා දීලත් නැහැ. ඉස්කෝලේදී අපට කියලා දීලත් නැහැ. ආණ්ඩුවේ මතවාදයත් ඒක නෙමෙයි. මම මේ පාරත් මං ජනාධිපතිතුමාට කිව්වේ ස උපාධිදාන රැකියා ටික ලබා දෙන්න ඕනේ. හැබැයි මේකේ තිතක් තියන්න ඕන කොහෙන් හරි. අපි උපාධිය කියන එකට අගෞරවයක් සැලකීමක් කරන්න එපා කියනෝ නෙමෙයි. හැබැයි රැකියාවට සුදුසුකමක් විදියට සුදුසුකමක් හදාගන්න නැතුව අපි තවදුරටත් මේ විදිහටම ගියොත් අපි කොහොමද මේ රට ඉස්සරහට ගෙනියන්නේ? ඒ නිසා ඒකයි මම කියව සමහර දේවල් තියෙනවා ජනප්‍රිය දේවල් නෙමෙයි. හැබැයි රටට ආදරය කරනවා නම් රටේ අනාගතය සුබවාදී වෙන්න ඕන කියලා හිතනවා නම් මේ රට වෙනස් කරන්න අපි ඒ තීන්දුව తీරන නොබියව ගන්න වෙනවා. ඉතින් දුමින් සානායක ඒ වගේ දේවල් කරන කෙනෙක්, ඒ වගේ මතයන් දරන කෙනෙක්, ඒකින් මට කොච්චර ලාභද කොච්චර පාඩුද කියන කාරණේ මත පමණක් ඉඳලා කතා කරන කෙනෙක් නෙමෙයි. වර්තමානයේ ගන්න තීන්දුව ඔබතුමා විශ්වාස කරන විදිහටම ගණනවා කියලා ඔබතුමාට එහෙම විශ්වාසයක් මේ වෙලාවේ තියෙනවද? ඒ කියන්නේ මොන වගේ දේවල්ද? ඒ කියන්නේ ජනප්‍රිය තීන්දුව ගන්න නැතුව වැඩේට හරියන තීන්දුව තමයි ගන්න ඕනේ කියලා. මගේ පැත්තෙන් ගත්තොත් මම උපරිම උත්සාහ කරනවා මනෝජ් ඒ වගේ තීන්දුව ගන්න. දැන් අපි අපේ අමාත්‍යංශෙන් ඔබතුමාලා මේ දවස්වල හැමෝම අපි හැමතැනම කතා කරන දෙයක් තමයි දුප්පත් ගෙවල් කියන්නේ සමෘද්ධි ගෙවල් ලක්ෂයකට සූර්ය බලෙන් විදුලිය ලබා දෙනවා කියන කාරණය. ඉතින් මට මේ මගේ ගාවෙම ඉන්න ස්ටාෆ් එකේ කට්ටියත් කිව්වා සර් ඔය කතාව කියන්න එපා.
මං කොයි මොකද මම එලිපිට දැන් හැමතැනම කියන දෙයක් තමයි දුප්පත් පවුල් ලක්ෂයක් මට බාර දෙන්න ඒ ලක්ෂය සමෘද්ධිය කපන්න මොකද ආණ්ඩුවෙන් ලබා දෙන මුදල වගේ මුදලක් සූර්ය බලය මගින් විදුලිය ජනනය කරලා තමන්ගේ පවුල්ට ලබා දෙන්න පුළුවන් නම් තවත් ඒ පවුල්ට නොමිලේ සමෘද්ධියක් ලබා දීමේ තේරුමක් නැහැ අපි සමෘද්ධිය කියන කාරණේ එන්න එන්න දැන් මං ගෝඨාභය ජනාධිපතිතුමාටත් මම කිව්වේ සර්ගේ කාලේ වෙන්න ඕනේ කම තියෙන්නේ ලක්ෂ 18ක් ඉන්න පවුල් ප්‍රමාණය ලක්ෂ 20ක් කරන එක නෙමෙයි. එතුමාගේ කාලේ 18ක් තිබුණ එක. දැන් රැකියා ලක්ෂ දීලා ලක්ෂයක් අයින් කරන්න පුළුවන් වුණා වගේ මේ ලක්ෂ දීලත් තව ලක්ෂයක් අයින් කරන්න ඕනේ. දුප්පත්කම නැති වෙනවා කියන්නේ ඒකයි. ඉතින් සමහර ලාවට දැන් මම මේක කියන්න බය නැද්දයි. මට රට හදන එක ගැන යම්කිසි දැක්මක් බලාපොරොත්තුවක් ඕනකමක් තියෙන නිසා. හැබැයි ජනප්‍රිය වෙන්න මම මොකද කියන්න ඕනේ? නෑ සර් සමෘද්ධියක් දෙනකම මේකත් දෙමු සර් කිව්වා නම් අන්න සමෘද්ධි පවුල් ලක්ෂෙත් කැමති වෙනවා මේ දිහා බලන් ඉන්න කට්ටියත් කැමති වෙනවා හැබැයි ඒ තුල දුප්පත්කම නැති වෙන්නෙත් නෑ රට ගොඩ යන්නෙත් නෑ රට හැදෙන්නෙත් නෑ ඉතා පැහැදිලිනේ ඒ වගේ තීරණයකදී අපිත් ඔබතුමාලත් එක්ක හිට ගන්නවා සමෘද්ධිය කියන්නේ සාර්ථක වැඩපිළිවෙලක් නම් සාර්ථක ව්‍යාපාරයක් නම් අවුරුද්දක් අවසානයේ හෝ යම් කාල සීමාවක් අවසානයේ ප්‍රතිලාභ ලබන පිරිස ප්‍රතිලාභේ නොලැබී යන්නුනේකට හේතුව ඔවුන්ගේ සහනාධාරයෙන් සමෘද්ධිමත් වෙලා ඔවුන්ගේ ආදායමකට ඔවුන් ගිහිල්ලා තියෙනවෝ නෝ ජනාධිපතිතුමා සමෘද්ධිය ලබන ලක්ෂයකට රැකියා දීලා ඔවුන්ට ආදායමක් ලබා දීලා තවදුරටත් සහනාධාර ලබන කණ්ඩායම කියන ගොඩෙන් අයින් කරනවා ඒක හොඳයිනේ ඔබතුමාටත් එහෙම ව්‍යාපෘතියක් අරන් ගිහිල්ලා තව ලක්ෂයකට නිකන් සහනාධාරයක් ගන්නවා වෙනුවට ඔවුන්ට ආදායමක් ලබන්න පුළුවන් තත්ත්වයක් ඇති කරනවා නම් ඒකත් හොඳයිනේ. ඔබතුමා කියන්නේ ජනප්‍රිය නොවන තීරණ කියලා. දැන් සමහර වෙලාවට දේශපාලනඥයෝ මොන මතවාදය ඇතුළේ වුණත් ජනප්‍රිය තීරණ පස්සේ තමයි යන්නේ කියලා කියනවා. දැන් උදාහරණයක් විදිහට මම එක උදාහරණයක් අරගන්නේ. පහුගිය කාලේ අර ලංකාගම පාර හදද්දී ගොඩක් දෙනෙක් කිව්වේ මිනිස්සු ඉල්ලනවා තමයි ප්‍රදේශයේ පුරවැසියෝ ඉල්ලනවා තමයි. ඒ වෙනුවට අපිට බැරිද ඊට වැඩි විකල්පයක් දෙන්න වන සංරක්ෂණය ගැන හිතලා කැලෑලි පෙහෙලි කරන්න නැතුව වනගහණය වැඩි කරන්න අපි උත්සාහ කරන වෙලාවේ අපිට බැරිද පහසුකම් තියෙන තැනකට ගමගෙනල්ලා ස්ථාපිත කරන්න ඒ කැලෑ ප්‍රදේශයේ හැම තියන්න බැරිද ඒ වගේ දේවල් ගැන පරිසර සංවිධාන සහ ඒ සාකච්ඡා කරලා බැලුවොත් ඒක ජනප්‍රිය තීරණයක් නෙමෙයි හැබැයි ඒක හොඳ තීරණයක් වෙන්න පුළුවන් නේ ඔව් ඒ වගේ දේවල් මනෝජ විවාදාත්මකයි සමහර පැත්තෙන් ගත්තොත් එහෙම ඒ අයගේ උපංගම ඒක අද ඊයේ සමාන පරම්පරා ගානක් වෙන්න පුළුවන්. එවැනි දේවලුත් අපිට තියෙනවා බලන්න. ඔව්. ඒ නිසා මම කියන්නේ සමහර දේවල් විවාදාත්මකයි. ඉතින් ඒකෙදි මේකට පක්ෂව කතා කරන්නත් පුළුවන් විපක්ෂව කතා කරන්නත් පුළුවන්. කෙනෙක්ට හිතන්න පුළුවන් ඔව් ඒගොල්ලන්ගේ පරම්පරා ගානක් එතන හිටියත් අපිට ඊට වඩා වටනවා මේ කැලේ. ඒ නිසා මේගොල්ලෝ මෙතනින් shift කරන එක තමයි වඩා හොඳ කියලා. ඒ කියන්නේ තවට අවශ්‍ය පහසුකම් ලබා දීලා රැකියා ගත වෙන්න ඉඩක් දීලා ආදායම් මාර්ග හදලා එහෙමනේ කරන්නේ නැතු එක පාර දෙන්න ඔය දෙකම සාධාරණ ඔප්ෂන් දෙකක්. හැබැයි හදන පාර තුල හානියක් නොවි එක හදා ගන්නත් පුළුවන්කම තියෙනවා නම් ඒහි ගැටලුවකුත් නැහෙනේ. නේ? ඒ කියන්නේ වන පද්ධතියක් තවදුරටත් ඔබතුමාගේ විශේෂ නෙමෙයි මම මේ උදාහරණයක් විදියට කිව්වේ අපිට තව පරිස්සම් කරන්න පුළුවන් නම් නේ අපිට නිදාසයේ උෂ්ම ගන්න තියෙන ඔක්සිජන් ටික නැති වෙනවා ගස් ටික බිමට පාත් වෙනවා කැලෑ කාන්තාර වෙනවා එහෙම කියලානේ අපි කතා කරන්නේ ඒ දැන් ඔබතුමාලගේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඉන්න කාලෙත් මේ වනගහණය වැඩි කරන්න ව්‍යාපෘති පවා අරගෙන ආවා එතුමාට ඉලක්කයක් තිබුණා මෙච්චර ප්‍රතිශතයකින් වනගහණය වැඩි කරනවා කියලා මම 137ක්ද වගේ යන්නේ වගේ මට්ටමක්. ඉතින් ඒ වගේ ජාතික ප්‍රතිපත්තිවල ඉන්නකොට සමහරවිට ඒ වගේ තීරණ ගන්න වෙන්න පුළුවන්. ඒක හරි. බුදුවා කියන දේ හරි. ඔය මතවාද දෙකම රටේ ජනතාව දෙපැත්තකට මතවාදයන් දරන කාරණා දෙකක්. මම ඔබතුමාට අනුව ඒක උත්තරයක් බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඒ වගේ තැන්වල මොන තීරණේද ජනප්‍රිය තීරණේ මොන තීරණේද සිස්ටම් එක හදනවා නම් තීරණේ. මම කියන්නේ ඔය කාරණේ ගත්තොත් එහෙම කැලේට හානියක් නොවන විදියට. මොකද පාරකුත් තිබුණා නම් අපි කියන්නේ දැන් එතන මම එතන ගිහිල්ලා නැහැ. නමුත් කතා වුණේ අඩි 8ක පාරක් තිබුණා කියලානේ. කියන්නේ පාරක් තියෙන එක ඒ පාර හදලා දීම හෝ ඒ ගමන් පහසුවෙන් ඇති කිරීමේ වරදක් නැහැ. නමුත් ඒකෙන් මම දන්නේ නැහැ කොච්චර පරිසර හානියක් ඔය පාර අඩි දෙකක් පළල් කිරීම තුල වෙනවද කාපට් දැමීම තුල කොච්චර හානියක් වෙනවද කියන කාරණේ පරිසරය පැත්තෙන් මම අධ්‍යයනය කරලා නැහැ. නමුත් තිබිච්ච පාර උඩට කාපට් ටිකක් දාන්න කියන දැම්ම කියන තර්කෙන් ගත්තොත් එහෙම ඒක වරදක් නැහැ.
හොඳයි අපි තවදුරටත් කතා කරමු අපි විරාමයක් ලබා ගන්න සූදානම් සූර්ය බල සුලං ජලවිදුලි ජනන රාජ්‍ය අමතුමා දුමින් දිසානායක අමතුමත් එක්ක අපි අන්ලිමිටඩ් සංවාදයේ දිලා ඉන්නේ අපි ප්‍රවෘත්ති විරාමයේ ලබාගෙන ඉතා ඉක්මනින් නැවත හමු වෙනවා Net FM Unlimited හොඳයි අපි නැවතත් Net FM Unlimited සමග දුමින් දිසානායක රාජ්‍ය අමතුමත් එක්ක අපි අද අන්ලිමිටඩ් සංවාදයේ දිලා ඉන්නේ ඔබතුමාගේ විෂය පැත්තෙන් බැලුවොතින් අපි සුලං බලාගාරයක් පහුගිය දා විවෘත වුණා මෙගාවට් 100කට මදක් වැඩි 103ක් පමණ විදුලියක් ජනනය කරන්න සුලං බලාගාරය හරහා බලාපොරොත්තු වෙන බව කිව්වා ඉතමත් හිතල බලලා කරපු ව්‍යාපෘතියක් කියලාත් කියවුණා අපි දැක්කා ඒ ප්‍රදේශයේ ලංකාවට සංක්‍රමණික පක්ෂීන් ඇතුළු වෙන ප්‍රදේශයක් ඒ කුරුල්ලන්ටත් හානියක් නොවෙන්න බොහෝ දේවල් බලලා පරිසරයටත් හානියක් නොවන සුලං බලයෙන් විදුලිය ජනනය කරන්න ගත් උත්සාහය. දැන් මේවා මේ අදියේ දේවල් නෙවෙයි සෑහෙන කාලයක් තිස්සේ කල්පනා කරපු දේවල්. ඔබතුමා විශේෂභාර රාජ්‍ය අමතිවරයා විදිහට මේවා මේ විදිහට පරක්කු වෙන්න හේතු මොනවද දකින්නේ දුමින් දිසානායක අමතුමා? මේක විතරක් නෙමෙයි මනෝජ්. අපේ රටේ ඉතිහාසයේම ආපස්සට බැලුවොත් මම කියන ඉතිහාසෙන් ලොකු පාඩම් ප්‍රමාණයක් ඉගෙන ගන්න පුළුවන්. අපේ රටේ රාජ්‍ය නායකයා කැමති ශේෂ්ත්‍ර වැඩි වශයෙන් දියුණු වෙච්ච රටක්නේ අපේ රට කියන්නේ. රාජ්‍ය නායකයා පත් වෙනකොට ඒ පළාත දියුණු වෙනවා. ඒ ප්‍රදේශ දියුණු වෙනවා. ඊළඟට රාජ්‍ය නායකයාගේ මතවාදයේ සහ මතය යම්කිසි කාරණා ටිකක් වෙනුවෙන් පෙනී හිටියාම ඒ පැත්ත දියුණු වෙනවා. ඒ ඇරෙන්න දැන් අපි කැබිනට් මණ්ඩලය ගත්තොත් කැබිනට් මණ්ඩලයේ සියලු දෙනාම ඉතාමත් හොඳ යෝජනා ගෙනාවත් මේ සියල්ලටම එක හා සමානව සැලකුණේ නැති නිසා නේද යම් යම් ශේෂ්ත්‍රවල අපට අඩුපාඩුකම් තියෙන්නේ. දැන් අපි ගත්තොත් එහෙම දැන් සමහර වෙලාවට මනෝජ් පාර්ලිමේන්තුවේ අපි කතා අහන් ඉන්නකොට අපට හිනා යනවා. මොකද දැන් මේ මේ කියන්නේ පහුගිය අවුරුදු 5 හිටපු අයට මේ අවුරුදු 5 බයිනවා. දැන් ඊට කලින් අවුරුදු 5 10 කවුද හිටියේ? ඒතකොට දැන් සෞඛ්‍ය මේතන තියෙනවනම් පාරවල් මේතන තියෙනවනම් ඉතින් කලින් හිටියේ පහට ඔය හැමදේම කරන්න පුළුවන්ද? මම මේ කතා කරන්නේ පක්ෂ විපක්ෂ දේශපාලනේ පැත්තකින් තියලා අපි රටක් ගැන හිතන්න ඕන වෙලාවක් මේක. ඒ නිසා මම කියන්නේ අපි මේ පැත්තට රට ගෙනියන්න අපි උත්සාහ කරන්න ඕනකම තියෙනවා. ඒ නිසා දැන් අපේ සුලම් බලාගාරය ගත්තොත් එහෙම 2014 තමයි පළවෙනි කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් වෙන්නේ. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති කාලේ. සමහර වෙලාවට 2014 මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් වුණාට 2008 විතර ඉඳන් තමයි අපි පුනර්ජන්නේ බලශක්තිය එකතු කරන්න ඕනේ කියලා සාකච්ඡා වෙන්නේ. එතකොට 2014 කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් වෙනවා. 2019 තමයි හදන්න පටන් ගන්න. 2020 තමයි හදලා ඉවර වෙන්නේ. ඉතින් සමහර 2014 කැබිනට් පත්‍රිකාව ආවහම ඊළඟට පත් වෙන ආණ්ඩුව සමහරලාට හිතන නෑ මේක අපේ එච්චර ප්‍රයෝරිටි ගන්න නෙමෙයි. මීට වඩා අපිට කරන්න වැඩ තියෙනවා. ඒ වෙලාවේ ජනාධිපතිවරයා වෙන්න පුළුවන්, මුදල් අමාත්‍යංශයෙන් වෙන්න පුළුවන්. මොකද්ද මේ රටේ ප්‍රයෝරිටි කියන කාරණේ තීන්දුව කරොත් එහෙම රිනියබල් එනර්ජි එකතු කරන එක නෙමෙයි කියලා. ඒ වගේ කොච්චර හොඳ ව්‍යාපෘති තිබුණත් පස්සට යනවා. ඒ නිසා අපේ රට සංවර්ධනය කරනකොට අපේ හැමදේම සල්ලි අතේ තිබිලා අපි හදනව නෙමෙයිනේ. තියෙන ප්‍රමාණයෙන් උපරිම හොඳ දේ කරන්න වෙන්නේ. තියෙන ප්‍රමාණයෙන් උපරිම හොඳ දේ කියලා කියන්නේ සමහර වෙලාවට රාජ්‍ය නායකයාගේ සහ මුදල් අමාත්‍යවරයාගේ කැමැත්ත වෙන්න පුළුවන්. ඒ නිසා පරක්කු වෙනවත් තියෙනවා සමහර ලාවට. දැන් ඒ ප්‍රයෝරිටි එක නොලැබුණොත් මොකද වෙන්නේ? හම්බෙන්නේ නැහැනේ. කොච්චර හොඳයක් කරත්. හැබැයි ඒ වගේම තියෙනවා යම් යම් වෙනත් කාරණා නිසා නිලධාරීන්ගේ ප්‍රශ්න නිසා ඒ වගේම අපේ රටේ මුදල් නොමැතිකම නිසා මුදල් හොයා ගැනීම වෙනුවෙන් අපට මහන්සි වෙන්න වෙනවා. දැන් අපි ඉතිහාසයත් එක්ක අපි කතා කරොත් එහෙම දැන් අපේ රටට සල්ලි දෙන කට්ටිය සල්ලිත් එක්ක යෝජනාවක් දෙනවනේ තියෙන ප්‍රශ්නේ. ඔව්. දැන් සාමාන්‍ය දැන් ඔයා බැංකුවකට ගිහිල්ලා ණයක් ගත්තොත් මනෝජ් ඔයා කියන මට කඩයක් හදන්න ඕනේ ඒ වෙනුවෙන් තමයි මම මේ ණය ගන්නෙ. මට මගේ ගේ හදන්න ඕනේ ගේ වේ හදන්න තමයි ණය ගන්නෙ. දැන් රටවල් වල ණය දෙනකොට ණය පැකේජ් එක එනවා. ණය පැකේජ් එකත් එක්ක මේ ටික තමයි කරන්න ඕනේ කියලා ඒ අය තමයි තීන්දු කරන්නේ. يعني කඩේ හදන විදිහයි තනයි ඔක්කොම කියනවා. දැන් කඩේ නම් බැරියයි. ඔව්. දැන් සමහරවිට අපට ඉතාමත් අත්‍යවශ්‍ය කාරණේ නෙමෙයි
හැබැයි දැන් ණයක් නිසා අඩු පොලියට නිසා ඒ රට අපි හිතවත්කම තියාගන්න ඕන නිසා අපිට මේවල් කරගහන්න වෙනවා සමහර ලාවට ඒක නෙමේ රටේ ඉතාමත් අත්‍යවශ්‍ය කාරණේ ඔව් ඉතින් ওই වගේ කාරණා නිසාත් ව්‍යාපෘති පරක් වෙනවා හැබැයි අපි ඊයේ ජනාධිපතිතුමා හම්බුණා මම ඔබතුමාලා දකින්න ඇති රූපවාහිනිය වල මේක ප්‍රකාශ වුණා ජනාධිපතිතුමා ඉතාමත් දැඩිව ඉන්නවා පුනර්ජන්නේ බලශක්තිය ඉතාමත් කඩනමින් ජාතික විදුලි බලපත්‍රය එකතු කරන්න ඕන කියලා. ඉතින් එතුමා එතනදී පැහැදිලිව කිව්වා සෞභාග්‍ය දැක්මේ එතුමා කතා කරනවා 2030 දී 70ක් කියන එක. මේ 70 නෙමෙයි අපට පුළුවන් නම් 100 දක්වා අපි යන්න ඕනේ කම තියෙනවා. ඔව්. ඊයේ සාකච්ඡාවේදී අපි කතා කරද්දී කිව්වා විදුලි බල මණ්ඩලය පැත්තෙන් 2030 දී තෙල් වලින් විදුලිය ජනනය කරන්නේ 5% වගේ අඩු කරනවා කියලා. දැන් 35% තියෙන එක 5% ගේනවා කියලා. ජනාධිපතිතුමා ඇහුවා මේ ඇයි මේක 5% ගැන කතා කරන්නේ? මේක බැයිද නැතිම කරන්න බැයිද කියලා ඇහුවා. ජනාධිපතිතුමාට ඉතාමත් උවමනාවක් තියෙනවා. දැඩි උවමනාවක් තියෙනවා. පුනර්ජන්නේ බලශක්තිය මේ සඳහා එකතු කරන්න. ඉතින් මටත් එතුමා කිව්වේ දුමින්ද මේ ව්‍යාපෘති ටික ඉක්මනින් කරන්න. මයනුත් ඇහුවේ 21 කීයක් එනවද? 22 කීයක් එනවද? 23 කීයක් එනවද? ඒකට සැලසුම් ටික හදලා ඒක තල්ලු කරන්න කියන එක තමයි ජනාධිපතිතුමා කිව්වේ. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ ආණ්ඩුව යටතේ අපිට විශාල නායකත්වයක් ලැබිලා තියෙනවා. ඒ වගේම ඉලක්කයක් ලැබිලා තියෙනවා. ඒ නිසා අපි සැලසුම් කරන එකඳු ව්‍යාපෘතියක්වත් නිකරුණේ කල්යන් නැතිව කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම අපි රාජ්‍ය ඉඩම් ලබා ගැනීම විශාල අර්බුදයක් තියෙනවා. ඒ වගේම පුද්ගලික ඉඩම් ලබා ගැනීම විශාල අර්බුදයක් තියෙනවා. ජනාධිපතිතුමා ඒකටත් අපට ඊ උපදෙස් දුන්නේ නෑ ඒ සියල්ලම අපි එකතු වෙලා අපි කණ්ඩායමක් විදියට අපි කෙලින් තීන්දුවක් ගමු දැඩි තීන්දුවක් ගමු අපි මේට ඉතාමත් කාලය අඩු කරන ක්‍රමවේදයක් කරන්න කියලා. දැන් අපේ තවත් ව්‍යාපෘතියක් ගැන අපි කතා කරා ට්‍රාන්ස්ෆෝමර් හරහා ගමට බලාගාරයක් කියන වැඩසටහන බලාගාර 10,000ක් හදන්න. ඉතින් මේකේදී අපිට තියෙන ලොකුම ගැටලුවක් තමයි පරිසර අවසරය ගන්න එක. ජනපතුමා මයෙන් ඇහුවා ඇයිදුමින්ද අපට බැයිද මේ 10,000ටම එක අප්‍රූවල් එකක් ගන්න. මොකද එතුමායි තර්කේ හරි. එතුමා කියන්නේ දැන් අපි මේක දෙන්නේ පුද්ගලික ඉඩමක. ඒ වගේම ට්‍රාන්ස්ෆෝමරයක් තියෙනවා කියලා කියන්නේ නගරයක් හෝ ගමක් මැද්දේ. එහෙමනම් මෙතනට තියෙන පරිසර බලපෑම් ටික ඉතාමත් අඩු වෙන්න එපයි. ඒ කියන්නේ පරිසරය කියන එක මේ අඟලෙන් අඟල වෙනස් වෙන බවත් ඇත්ත. නමුත් පරිසර හානිය කියන එකට අපිට දල වශයෙන් අපිට මිම්මක් ගන්න පුළුවන් ජනපතිතුමා යෝජනා කරේ ඇයි පරිසරයත් එක්ක කතා කරලි වෙලා මේ 10,000ටම ප්‍රූල් එකක් ගන්න නැත්. එහෙම නොත් එම අපට එක එක්කෙනා ගිහිල්ලා ප්‍රූල් එකක් ගන්න කාලය ඉතුරු වෙනවා. ඉතින් ඒතාවත් හොඳ අදහසක් හොඳ යෝජනාවක්. දැන් අවසානයේ ජනාධිපතිතුමා කිව්වේ මට අවශ්‍ය කරන්නේ අවසානයේ ප්‍රතිඵලය දකින්න. ප්‍රතිඵලය ජනතාවට ප්‍රතිලාභයක් බවට පත් වෙන්න ඕනේ. ප්‍රතිලාභයෙන් රටට ශක්තියක් වෙන්න ඕනේ. ඒ වෙනුවෙන් තීන්දුව ටික ගන්න, නායකත්වය ගන්න, රජයේ නිලධාරීන් බලනතු මේක කරන්න, අපිට ඇමතිවරු විදිහට ඒ වෙනුවෙන් පෙනීින්න, ඒ වෙනුවෙන් ඩ්‍රයිව් කරන්න කියන එක තමයි ජනාධිපතිතුමා කිව්වේ. ඒ නිසා මම විශ්වාස කරනවා මේ කාලය තුල අපිට ওই කියන බාධා වලින් බාධා නැතුව නෙමෙයි බාධා ආවට රාජ්‍ය නායකයාගේ ආශිර්වාදය සහ ඒ නායකත්වය සහ එතුමා පිටිපස්සෙන් ඉන්න නිසා අපට ව්‍යාපෘති මෙච්චර අවුරුදු ගාණක් පරක්කු වෙන්නේ නැති වෙයි කියලා මම විශ්වාස කරනවා. ඔව්. දැන් ඔබතුමා කියපු කාරණා ටික ඔක්කොම ඇත්තනේ දුමින් දිසානායක රාජ්‍යමතුමා. නමුත් වැඩ කරන්න යද්දී මේ පද්ධතිය ඇතුලේ මිනිස්සුන්ගෙත් ඇස් වහනවා කියලා අපිට ඇහිලත් තියෙනවා දැනෙලත් තියෙනවා. දැන් විදුලියම උදාහරණයට අරගත්තොත් දැන් ඇත්තටම විදුලි අවශ්‍යතාවය විදුලි ඉංජිනේරුවරුන් විදුලි බල මණ්ඩලයේ පුරෝකථනය කරනවානේ. අපි කර්මාන්ත වලට තවදුරටත් යනවා නම් දවල් කාලයේ විදුලි අවශ්‍යතාවයක් තියෙනවා. නිවාසයකක වැඩි වෙනවා නම් රාත්‍රී කාලයේ විදුලි අවශ්‍යතාවයක් තියෙනවා. මේක සපුරගන්නේ කොහොමද කියලා අපි බලද්දි දැන් උදාහරණයක් විදියට එකපාර කිව්වොත් අපිට ගල්ලඟුරු ඕනේ නැහැ LNG බලාගාර ඕන කියලා. හැබැයි මේ ඉස්සරහ අවුරුද්ද අපිට විදුලි අවශ්‍යතාවයක් තියෙනවා. LNG බලාගාරයක් හදන්න පරිසර අධ්‍යයනයන් කරලා ශක්්‍යතා වාර්තා අරගෙන සමහරවිට අවුරුදු 8ක් 10ක් යන්න පුළුවන්. එතකොට මේ අද ඉඳලා මේ අවුරුදු 10 ඇතුලේ මොනවද කරන්නේ? සමහරට ගල්ලංගුරු ගල්ලංගුරුද නැද්ද කියන්නේ නේ මං කියන්නේ මේ යෝජනා ගැන. තව අවුරුදු දෙකකින් තුනකින් ගල්ලංගුරු බලාගාරයක් හැදෙන්න පුළුවන්. මේ කාලය ඇතුලේ වෙන්නේ වැඩිමිලට ඉන්ධන වලින් නිපදවන විදුලියක මිලදී ගැනීමක්. මෙන්න මේ වගේ කාරණා සිද්ධ වෙනවා කියලා කියනවා. හේතුව හැබැයි LNG ගියපු ගමන් ජනතාවගේ ඇසුඩ යනවා. ජනතාව කැමති පරිසරයට හානියක් වෙන්නේ නැහැ. මේක හොඳයි. හැබැයි මේ හැදෙනකන් අවුරුදු 10ක් විතර අර ප්‍රශ්නේ තියෙනවා. හැබැයි ආණ්ඩුවක් මාරුණාට පස්සේ LNG බලාගාරය අතහැරලා වෙන එකකට ගියොත් ඒක කොහොමත් නැහැ. තවත් කල් යනවා. ඔව්. දැන් ඒ වගේ තත්ත්වනේ තියෙන්නේ. බැලු බැලමට හොඳයි. හැබැයි වැඩේ යද්දි වැඩේ වෙන්නේ නැහැ. දැන් ඕකට තමයි මනෝජ් මම යෝජනා කරන්නේ. පහුගිය
දවස් ටිකේ මම කතා කරපු එක දෙයක් තමයි මම ඊයේත් ජනාධිපතිතුමා සාකච්ඡාවේදී මතක් කරා. අපි දැන් පුනර්ජන්නීය බලශක්තිය එකතු කිරීමේදී යම් තාක්ෂණික ගැටලුකුත් තියෙනවා. ඒ කියන්නේ අපිට අවුව කියන එක පැය 24 පුරාම ගන්න බෑනේ. ඒ වගේම හුලං කියන එකත් පැය 24ම ගන්න බෑ අපට. හැබැයි අපට LNG බලාගාරයක් හෝ ගල්ලංගුරු බලාගාරයක විදුලි බල මණ්ඩලයේ පැත්තෙන් ගත්තොත් එහෙම පැය 24ම මෙගාවට් 300ක් කිව්වෝ 300ක් ගන්න පුළුවන්. ඔව්. LNG වලත් එහෙමයි. එතකොට විදුලි බල මණ්ඩලයේ පැත්තෙන් දවල් කාලෙට විතරක් අවුව තිබුණා දැන් ඉතුරු ටික කොහොමද ගන්න කියන එකේ පොඩි ගැටලුවක් තියෙනවා. ඒ නිසා මම විදුලි බල මණ්ඩලයටත් මම යෝජනා කරන්නේ මේ renewable energy එකතු කරනකොට system stability එක වෙනුවෙන් කරන්න තියෙන infrastructure දැන් දියුණු කරගන්න ඕනේ. දැන් ලෝකේ 80%ක් 100%ක් පුනර්ජන්නීය බලශක්තියෙන් දුවන රටවල් තියෙනවා දුවන්න ඕනේ කියන රටවල් තියෙනවනේ. දැන් ඒගොල්ලන්ටත් තියෙන මේ ප්‍රශ්නේමනේ. දැන් ඒගොල්ලෝ සෝලා පාවිච්චි කරන කට්ටියට පැය 24ම සෝලා නැහැනේ. ඒගොල්ලන්ට තියෙන පැය ගාන අපිට වඩා අඩුයි හැබැයි. සුලං ගත්තත් ඒගොල්ලන්ට එහෙමයි. එහෙනම් ඒ රටවල් මොනවද පාවිච්චි කරලා තියෙන මෙකැනිසම් එක වෙලාවෙන් වෙලාවට වෙනස් වෙවි විචල්්‍ය වෙලා එන මේ බලශක්තිය කොහොමද ඒ ස්ථාවර කරගෙන තියෙන්නේ? කොහොමද ඒ සිස්ටම් එකට මේක ඇබ්සෝබ් කරගෙන ඔය කියන කියන්නේ මොකද කියන්නේ අවදානමක් නැතුව යන්න මොකක්ද දින ක්‍රමේ? මේ රොකට් සයන්ස් නෙමෙයිනේ. දැන් අපි මේ අපි ගාව ඉන්න සියලු විදුලි බල මණ්ඩල ඉතාමත් හොඳ බුද්ධිමත් ඉංජිනේරුතුමාලා ඉන්නේ. මෙය රටේ ලෝකයේ ඇවිදලා මේ ගැන තාක්ෂණය දන්න කෙන කට්ටිය. එහෙමනම් දැන් අපි අර බේස් පවර් විදියට ෆර්ම් පවර් විදියට කෝල්ඩ් එකයි ගල්ලංගුරු එකයි ඩීසල් එකයි පැත්තකින් තියලා රිනියබල් අනිත් රටවල් ටික එකතු කරේ කොහොමද? ඒ වෙනුවෙන් සමහර ලාවට ග්‍රිඩ් එකේ අලුත් තාක්ෂණ දේවල් ගේන්න වෙයි, යන්ත්‍ර සූත්‍ර ගේන්න වෙයි. ඒ වගේම අපි දැන් හැමතැනම රූෆ් ටොප් සෝලා දැම්මහම මේන ප්‍රමාණය සිස්ටම් එකට මැනගන්න ක්‍රමයක් තාම අපේ රටේ නැති වෙන්න පුළුවන්. දැන් නෙට් මීටරින් දැන් තමහර දැන් අපි බලාගාරයක් ගත්තොත් එතනින් 300ක් එනවා කියන එක මීටරේ බල බල ඉන්න පුළුවන්. හැබැයි සෝලා අපි ගෙවල් ලක්ෂයක් ගෙවුවාම මේ එක ගෙදරකින් කොච්චර එනවද කියන සමහර ලාවට අර ආරම්භයේ තිබිච්ච මිම්ම විතරයි අර රියල් ටයිම් ඩේට නැහැ. රියල් ටයිම් ඩේට ගන්න ඉන්වර්ට් එක වෙනස් කරන්න වෙයි. සමහරවල් වෙන තාක්ෂණ භාවිතා කරනවා ඇති. දැන් ලෝකයේ අනික් රටවල තියෙනවා තමන් කැමති වෙලාවට තමන්ගේ ජනනය කරන බලශක්තිය භාවිතා කරන ගමන් තමන්ට වැඩි ටික දෙනවා. ඒ කියන්නේ දැන් තමන් භාවිතා කරන ගමන් තමන්ට වැඩි කියලා හිතුනහම දෙන්න පුළුවන් කියලා කියන්නේ ඒකත් ඒ සිස්ටම් එකට එකතු වෙන එක මයින ක්‍රමයක් ලෝකයේ තියෙනවා කියන එකනේ. ඔව්. නැතුව නෙමෙයිනේ. ඒ නිසා මේ තාක්ෂණයට අපි යා යුතුයි. ඒ වගේ කියලා ක්‍රමයක් හදාගත්තේ ඒ වගේ අවශ්‍යතාවයක. ඔව් net metering වලදී තාම අපි වෙන්නේ මේ මයි එන එක කියන්නේ පාරිභෝගිකයාට ගන්න ටිකයි නිෂ්පාදනය කරන ටිකයි මැනගෙන මුදල් ගෙවන්න තියෙන ක්‍රමයක් මිසක් අර කියන ඕනේ ඕනේ වෙලා රිලීස් කරන්න පුළුවන් කමක් නැහැ. නෑ. එතකොට ඊළඟට දැන් මේ renewable energy වැඩියෙන් එකතු කරනකොට මේ ටික ස්ටෝ කරගන්නේ කොහොමද? දැන් ලෝකේ බැටරි පිළිබඳ කතා බහ කරන පමණක් නෙවෙයි බැටරි දැන් විශාල වශයෙන් දියුණු වෙගෙන යනවා. එහෙමනම් මගේ තර්කේ කවදා හරි බැටරි ලාභ වෙනකන් ඉන්න ඕනේ නැහැ ලංකාව බැටරි පාවිච්චි කරන්න. මොකද අපි යුද්ධයේ පැත්තෙන් ගත්තොත් එහෙම ලෝකෙටම යුද්ධ අවසන් කරගන්න බැරි වෙනකොට අවසන් කරලා පෙන්නුම් රටක්. කොරෝනා පැත්තෙන් ගත්තාම සෙකන්ඩ් වේව් එකේ පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තිබුණාට ෆස්ට් වේව් එකේ ගත්තොත් එහෙම බොහොම අනිත් රටවල් එක්ක බලනකොට ඉතාමත් ඉහළින් මේක පාලනය කරන රටක්. ඒ නිසා ස්ටෝරේජ් එකත් අපිට පුළුවන් ලංකාවේ පටන් ගන්න. දැන් අපි ජනවාරි මාසේ අපි ෆ්ලෝ බැටරි හදන්න පටන් ගන්නවා මහා පරිමාණෙන් නෙමෙයි. නමුත් ලංකාවේම තරුණයෝ දෙන්නෙක් මේ වෙනකොට එංගලන්තයේ ෆ්ලෝ බැටරිස් නිෂ්පාදනය කරන පේටන්ට් එකකුත් තියෙන. අපි එයට ආරාධනා කරා මම ඇමතිවරයා වුණාට පස්සේ එන්න ලංකාවේ ෆ්ලෝ බැටරිස් හදමු කියලා. ඒ අය මහා පරිමාණෙන් නෙවෙයි සුළු පරිමාණෙන් ෆ්ලෝ බැටරි එක හදන්න පටන් ගන්නවා. ඒ නිසා මේ රිනියබල් එනර්ජි ෆර්ම් කරගන්න ක්‍රමය කොහොමද කියලා මේ කවුරුත් අපිට ඇවිල්ලා කට්ට දාන්නේ නැහනේ. ඔළුවට දාන්නෙත් නැහැ. එහෙනම් මේකන හොයන්න ඕනේ. ලෝකයේ අනික් රටවල කොහොමද මේවා ටික තියෙන්නේ? මොනවද කරන්නේ? ඒ තුල තමයි අපිට මේ රිනියබල් එනර්ජි වල ලොකු වාසිය රට ගන්න පුළුවන්කම තියෙන්නේ. ඔව්.
මේක මේ ඉතාමත් වැදගත් මාතෘකාවක් අපි සාකච්ඡා කරමින් ඉන්නේ හිටපු ගමන් විදුලිය නැති වෙන්නේ විදුලි බල මණ්ඩලය පාඩුයි කියලා කියන්නේ ඒ කියන්නේ නිෂ්පාදනය කරනවට වඩා අඩුවෙන් පාරිභෝගිකයන්ට දීලා ඒ පාඩුව ලබනවා කියලා කියන්නේ මේ සියල්ලම එක තැන තියෙන කතාවක් මම හිතන්නේ ඒක වැදගත් මාතෘකාවක් මාතෘකාව විදියට ඔබට නොදන්නාට මේ වගේ රැකට ඒක ඔබට හොඳට දැනෙනවා දැන් මේ දුමින් දිසානායක එමතුමා දැන් තව කාරණයක් අර සෝලවලට ජනතාව හුරු කිරීම අර ඔබතුමාලගේ අලුත් ව්‍යාපෘතිය සමෘද්ධි නිවාස ලක්ෂයක් එක්ක මේ කරන වැඩේ දැන් මේ අපි මේ හැම එකේම නරක පැත්ත දකිනව නෙවෙයි ඒවැ නරක පැත්තක් තියෙනවා ජනතාව වැඩි වශයෙන් කම්මැලි වෙලා ඒ නරක පැත්තට ගියොත් වෙන හානිය වැඩි උදාහරණයක් විදිහට හොඳට පායන ප්‍රදේශවල මේ ඔය වහලවල් කුලියට අරගෙන මේ සෝලා හයි කරනවා වගේ ඒ කියන්නේ විශාල ඉඩම් වල සෝලා හයි කරන පොඩි රැල්ලක් සමහර තැන් වල ලොකුට නෙමෙයි යම් මට්ටමකට දැකලා තියෙනවා මේ වගේ වෙලාවල් වලට ගොවි ජනතාව ගොවිතන අතෑරලා සමහරලාට ලෝන් එකක් වගේ අරගෙන සෝලා එකක් හයි කරගෙන පැනල් එකක් ගහගෙන මුදල් උපයන බලාපොරොත්තුෙන් ඉන්න අවස්ථා තියෙන්න පුළුවන් කියලා සාකච්ඡා කරනවා ඒ වගේ දේවල් වලට අපි විසඳුමක් දෙන්න ඕන නේද ඒ කියන්නේ ගොවිතනක් තියෙන්න ඕන අස්වැන්නක් ඕන හැබැයි සෝලා ක්‍රමෙන් විදුලිය ගන්නත් ඕන මනෝජ් ලංකාවේ කාටවත් තමන්ට හිතෙන පල්ලියට ඉඩමක් තිබ්බා කියලා තමන්ගේ කුඹුර වෙන්න පුළුවන් තවතනක වෙන්න පුළුවන් එහෙම සෝලා පාක් එකක් හෝ සෝලා බලාගාරයක් හදන්න පුළුවන් කමක් නැහැ ආණ්ඩුව විසින් ටෙන්ඩර් කරන ලද ප්‍රදේශයන් වල ග්‍රිඩ් එකේ කැපැසිටි එකක් තමයි ගන්න පුළුවන්කම තියෙන්නේ ඒතකොට ග්‍රිඩ් එකේ කැපැසිටි එකත් එක්ක ටෙන්ඩර් කරාට පස්සේ ඒගොල්ලෝ පෙන්වන ඉඩමට පරිසර වාර්තාවක් ලබා ගත යුතුයි ඉතින් අපි විශ්වාස කරනවා පරිසර වාර්තාව ලබා දෙන එක රිනියබල් එකතු කරන දුමින්දගේවත් අපේ අමාත්‍යංශ තුලින් නෙමෙයිනේ ඒ පරිසර වාර්තාව හරියට ලබා දෙන එකක් කියලා අපි විශ්වාස කරනවා. ඒ අනුව අර ඔබතුමා කියන එකතු වෙන තැනක් තියෙන්නත් ඕන නේද? ඒ කියන්නේ මොනවා හරි ක්‍රමයකින් නොවුන් අරගෙන ඇවිල්ලා මෙතන පරිසරයේ හරි ශක්්‍යතාව වාර්තා අරගෙන ඇවිල්ලා ගොවි විමක සෝලා ගහන්න ගියොත් ඒ වැඩේ නවතින ක්‍රමයක් ඔබතුමාලත් මෙදියත් හදන්න ඕන නැද්ද? නෑ ඉතින් ඇයි මනෝජ් මොනවා හරි ක්‍රමයක් තියෙන්න පුළුවන් කියලා කියන්නේ. එහෙම මොනවා හරි ක්‍රමයක් නෑ ඒක නැති වෙන්න ඕනේ. මම කියන්නේ. තාම නැති වෙලා නෑ. මම කියන්නේ දැන් ඒකට ඒ වගකීම මම ගන්නවට වඩා ඒ වගකීම ඒ කියන ආයතන මේ දේ කරන්න ඕනේ නේ හැබැයි දැන් ඒ ප්‍රායෝගික தத்துவයේ එහෙම නැහැ නේ දුමින් දිසානායක රාජ්‍යමතුමා එහෙම ප්‍රශ්න අපේ රටේ තියෙනවා මම නම් කියන්නේ මනෝජ් ඔය විදිහට අපි බැලුවොත් එහෙම අපිට රටක් හදන්න බෑනේ ඒ නිසා පැහැදිලිවම ඒ වගේ කුඹුරු ඉඩමක වෙන්න පුළුවන් පරිසරයට හානි වෙන තැනකට දීලා තියෙනවා නම් ඒ නිලධාරි වග් ගන්න බෑ ඒ නිලධාරි වග් ගන්න ඕනේ මම කියන්නේ මේක අපි මේ රට හදනවා නම් අපිට මේ බොහොම හොඳට ඔළුව අත ගාලා මේ හැමදේම කරන්න බෑ. ඔව්. කොතනද මම 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 නෙමෙයි මං කියන්නේ සමහර නිලධාරීන් කොච්චර වග කියනවද කියලා දැනෙනවා නම් ඔවුන් හම්බ වෙන්න පුළුවන් මේ අල්ලස් කන්තෝරු වගේ තැන්වලදී සමහර ලාවට නැත්තම් ඉරගෙවල් වල වගේ තැන්වලදී හැමෝම නෙමෙයි. හැබැයි හිමායත් ඉන්නවනේ මේ සිස්ටම් එකේ කෑල්ලක්. ඒක සාමාන්‍ය දෙයක් නෙමෙයි. ඒක මේ රටේ පමණක් නෙමෙයි ලෝකයේ අනික් රටවලත් එහෙම සිස්ටම් එකකට නොගැලපෙන මිනිස්සු ඉන්නවා. ඒ අය සමහර වෙලාවට බොහොම හොරෙන් හැමදේම කරගන්න හැබැයි කවදා හරි දවසක අහුවෙනවා. ඒ නිසා මම කියන්නේ ඔය සේරම අපි හොඳ පැත්තටම බලලා ඔය සේරම හරීම ෂෝක් කියලා බලලා වැඩේ කරන්න බෑ. මේක ඒක මම පැහැදිලිවම මම මේ අනිත් දේ තමයි මම කියන්නේ දැන් මේ රට හදන්න නම් දැන් අපි තම තමන්ගේ ජොබ් කරන්න බෑ. දැන් මම පරිසරේ වැඩේ කරලා හරියන්නේ නෑනේ. ඔව්. නේද? මම කරන්න ඕන රිනියබල් එකතු කරන වැඩේ. එතකොට අපි නිර්ණායක ටිකක් දාලා නීති රීති ටිකක් දාලා කුඹුරු ඉඩමේ එපා කියලා කියනවනම් මේක කුඹුරු ඉඩමක් නෙමෙයි කියලා කවුරු හරි සහතිකයක් දුන්නට පස්සේ ආයි මම ගිහිල්ලා බලන්න ඕනේ මේ කුඹුරක් කියලා. එහෙම අවිශ්වාසයෙන් මේ රට ගොඩ දාන්න බෑනේ. ඔව් ඒ කියන්නේ අපිට තියෙන බාධක අභියෝග බිඳුව කරගෙන මේ වැඩේ කරන්න ගියොත් වැඩේ කරන්නේ නැම තමයි. ඔබතුමත් එක්ක මම 100%ක් එකගයි. හැබැයි කොහේ හරි තැනක ඔබතුමාලගේ වැඩේ ප්‍රමුඛ කාර්යයක නොවෙන්න පුළුවන්. හැබැයි මේ පැනල් එක සෝලා පැනල් එක ගහන්නේ වගා ඉඩමක නෙවෙයි කියන සහතිකය තහවුරු තව පාරක් කරගන්න තිබුණත් ඒක හොඳයි. අපිට පරිසර වාර්තාවෙන් එක ලැබෙනවනේ. පරිසර වාර්තාවෙන් සිය සාමාන්‍ය වගා ඉඩමක් කියන්නේ පරිසරයට හානියක් වෙනවද නැද්ද කියන වර්තාවත් අපිට ලැබෙනවා මේ වර්තාව ලැබෙන්නේ සමහර වෙලාවට අර EIA එකක් කරොත් එහෙම අවුරුද්දකට වඩා කාලයක් යනවා IA එකක් කරොත් මාස 3ක් යනවා ඉතින් මාස 3ක් ගිහිල්ලා අවුරුද්දක් ගිහිල්ලා දෙන වර්තාව ගැන ආයි පාරක් බලන්න තව දවසක් හරි වැය කරන්න ඕනද මං කියන්නේ නැහැ කරන්න ඕන කියලා නෑ ඒක දැන් මම එක උදාහරණයක් ගත්තොත්
දැන් ඔබතුමා නියෝජනය කරන මරදන් කඩවල අක්කර භාගයක හරි අක්කරයක හරි කතාව නෙමෙයි මේ අපි දකින්න මෙතන ඉඳලත් පේන පෝට් සිටියේ පරිසර වාර්තාව පිළිබඳවත් ආයමත් සංවාද විවාද තිබුණනේ මේ ඒ වගේ තත්ත්වයක් ඇතුලේ අර අක්කර භාගයට අක්කරයට අක්කර දෙකට උතුරු මැද පළාතේ උදාහරණයක් අරගත්තේ එහෙම නොවේ කියලා අපි කොහොමද කියන්නේ නෑ ඔබතුමාගේ එක තර්කයක් විදිහට හරි නමුත් මේ ක්‍රමවේදය තුල එවැනි දේවල් වෙන්න පුළුවන් තියෙන අවස්ථාවන් ඉතාමත් අඩුයි බැරි වෙලා හරි එහෙම වෙලා තියෙනවා නම් ඒ දුන්න නිලධාරිය වග කියන විදිහට අපි ක්‍රමයක් හදනවා මිසක් මම ඇත්තටම මනෝජ් හැමතිස්සෙම අර පුංචි වැරද්දත් එක්ක පුංචි දේත් එක්ක සිස්ටම් එක නැති කරනකොට මම කැමති නැති මිනිස්සෙක් පැහැදිලිවම මම ඉන්නේ මොකක් වැඩේ කරන්නද මම ඉන්නේ මේ එක්කෙනෙක් දෙන්නෙක් ගිවෙන වැරද්ද මත අපි ක්‍රමවේදය වළක්වන්න බෑනේ දැන් උදාහරණයක් විදිහට අපි පරිසරය ගැන කතා කරානේ දැන් ඔබතුමාලා අපි හැමෝම දන්න දෙයක් තමයි පහුගිය ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා බොරළු කපනකොට 500ක් දුන්න තැනට කිව් 500ක් කපන්න ඕන තැනට 5000ක් කැපුවයි කියලා බොරළු කපන එක නවත්තුවා මංගල විරුද්ධයි මම බොරළු කපන්න කැමති වෙන්නේ නෙමෙයි දැන් 500ක් කපන්න ඕන දෙන 5000ක් කැපුවේ වරද කාගේද නිලධාරි නැද්ද මේවට ආයතන නැද්ද ඒ ගැන පරීක්ෂණයක් කියලා දුන්න මිනිහට වරද දඬුවම දෙනවා මිසක් රටේම තියෙන ක්‍රමවේදය වලක්කුවම කොහොම රටක් දියුණු වෙන්නේ රටක් යන්න බෑනේ මොකද එක මිනිහෙක් කරන වරද්දට දැන් උදාහරණයක් විදියට දැන් අපි හයිවේ හදනවා නේ තා ලෝකේ තියෙන වැඩිම මිලට වැඩිම තාක්ෂණය ගෙනල්ලා හැම දෙයක්ම කරලා අපි ලෝකෙත් එක්ක ඉස්සරහට ඉදාමත් වෙකි වාහන ගෙන්නන එක ලෝකේන හොඳම වාහනේ ගේනවා අපි හැබැයි ලංකාවේ ස්පීඩ් එක තාම කීයද 60යි මොකද්ද මේකේ තේරුම ඕෆ්‍රෝඩ් 180 මේක නම මේක වෙනස් කරන්න ඕන නැද්ද පැහැදිලිද මම ඔය එක කමිටුවක ඉඳලා මම තර්ක කරා මේක වැඩි කරන්න ඕන කියලා එතකොට මොකද්ද කියන්නේ පාර යන මිනිස්සු හැප්පෙයි හරි මම කියන්නේ මේ රටේ එකම වාහනයක්වත් මේ පදවන කෙනෙක් මිනිහෙක් මරන්න කියලා හප්පනවද කැමැත්තෙන් හප්පනවද ඒව අපිට පේන්න දිනවා ඉන්දියාවේ ෆිල්ම් වල අපි හවසට බලන ඒ වගේ තියෙනවා අපේ රටේ එහෙම හප්පලා මරලා කැමැත්තෙන් යට කරලා එහෙම නැහනේ. එහෙමනම් පාර හදලිවලලා අපි හොඳම වාහනේත් ගෙනල්ලා ඒ කාලයේ තියෙන වාසිය ඒ පාවිච්චි කරන දෙපාර්ශ්වය වෙන්න පුළුවන් හැමෝටම ලබා දෙනවා මිසක් එක්කෙනෙක් පාර ගිහිල්ලා හැප්පෙයි කියන එක හරි. සමහර ලාවට වැරදිලා ගිහිල්ලා හැප්පිච්ච කෙනෙක් නිසා හරි. එහෙම නැත්තම් මැරෙන්ඩම් බලාගෙන පැන්නෙක් කෙනෙක් නිසා හරි. අපි මේක වහගෙන ඉන්න එක තේරුමක් තියනවද? ඒකට ඇත්තටම විසඳුමක් අවශ්‍යයි. දැන් මම ඔබතුමාම ආයේ උදාහරණයට ගත්තොත් ඔබතුමා වැඩසටහන් ඉවරලා අනුරාධපුරේ නම් යන්නේ. ඔබතුමා දිවුල පිටියේ පාර යන වේගෙන් හලාවත පාර යන්න ඕනේද? නේ? ඉතින් ඒකට මොකක් කරන්නේ? මගේ යෝජනාව තියෙන්නේ නගරේ. ඔව්. නගරේ සීමාව තුල 50ට ගියත් කමන්නේ. හ්ම්. 40ට ගියත් කමන්නේ. ඔව්. හැබැයි එතනින් එහාට ඒ පාරේ අපි වාසිය පාවිච්චි කරන්න ඕනේ. පැහැදිලිව. වාහනේ වාසිය පාවිච්චි කරන්න ඕනේ. ඔව්. ඒක දුන්නට පස්සේ තමයි පාරේ පයින් යන එක්කෙනත් පුරුදු වෙන්න ඕනේ. බයිසිකලේ යන එක්කෙනත් පුරුදු වෙන්න ඕනේ. ඉතින් මේ විදිහට අපි එක එක්කෙනාට මේව වගකීම් ටික බාර දීලා මේ ක්‍රමවේදයන් වෙනස් කරන්න ඕනේ කියලා ඔළුවට දැම්මේ නැත්නම් අපි මේ කරන සංවර්ධනේ 100%ක් අපට ප්‍රතිඵල අපිට ගන්න බැරි වෙනවා. ඔව්. පැහැදිලිවම ඒවට එකඟයි. ඒ කියන්නේ වැඩක් කරන්න ඕන නම් වැඩේ කරන්න ඕන අභියෝග බාධක බිඳුව වෙනකන් ඉඳලා ඒව කරන්න බෑ. සහ මේවයින් ඇස්වලට වැලි ගහන මේවා අතරින් රිංගන මේවා මැද ඉඳලා උපය ගන්න එහෙම පිරිස් ඉන්නවා කියලා දැනදෙන ඒවත් අපිට අර නැවත වතාවක් බලන්න ක්‍රොස් චෙක් කරන්න පොඩි අවස්ථාවක් තිබුණොත් හොඳ නැද්ද කියන ප්‍රශ්නේ මම ඔබතුමාට මතු කරේ. එහෙම උදාහරණ අනන්තවත් තියෙනවා. පැහැදිලිවම හොඳයි. අපි මං හිතන්නේ ඕක අපේ ශේෂ්ත්‍රයට පමණක් නෙමෙයි රටේම ක්‍රමවේදයක් තියෙන්න ඕනේ එවැනි දේවල් තියෙනවා නම් නවත්වන්න සහ ඒකේ වරදකරුවා කවුද දේශපාලනයේ මොකද්ද නිලධාරියෙක්ද කළුද සුදුද කියන එක නැතුව එවැනි අය වෙනුවෙන් දඬුවම් දෙන ක්‍රමවේදයක් ආවොත් මේ රට හැදෙන්නේ එහෙම නැත්තම් මම නම් සාමාන්‍ය මනෝජ් මාත් එක්ක වැඩ කරන කිසිම කෙනෙක් සහ කිසිම ව්‍යාපෘතියක් සම්බන්ධව සැකයක් තියාගෙන වැඩ කරන කෙනෙක් නෙමෙයි මම මොකද මම සැකෙන් වැඩ කරොත් මට වාත් එක මෙතන ඉන්නත් බෑනේ සැකෙන් හිටියොත් දෙම එනිසා අපි සැකය තියෙන්න පුළුවන් හැබැයි ඒක මුල් කරගෙන වැඩ කරන්න ගියොත් මම කොහොමද මාත් එක්ක ව්‍යාපෘතියක් කතා කරන්න යන මිනිස්සෙක් වෙන්න පුළුවන් මාත් එක්ක ව්‍යාපෘතියක් ගැන අලුත් අදහසක් කෙනෙක් වෙන්න පුළුවන්
මගේ ඔළුවේ තියෙනවා නම් මේ මිනිහා කීයක් හරි හොයාගන්නයි මේ කියන්නේ. මේ මිනිහා කීයක් වෙන් ගන්නවත් දන්නේ නැහැ. මං කොහොමද රටක් දියුණු කරන්නේ? මං කොහොමද අමාත්‍යංශයේ වැඩ කරන්නේ? ඒ නිසා මම නිලධාරියෙක්ට වගකීමක් දුන්නොත් ඒ නිලධාරියා පිළිබඳ විශ්වාසයක් මට තියෙන්න ඕන. එනතන් අවිශ්වාසයක් තිබුණොත් මේ හැම වැඩේ මට කරන්න වෙනවානේ. එහෙනම් මේකෙක්වත් ඕනේ නැහැනේ. සභාපතිලා ඕනේ නැහැ, අධ්‍යක්ෂකලා ඕනේ නැහැ, කවුරුත් ඕනේ නැහැ. මම්ම ගිහිල්ලා බලලා මම් මැස් දෙකෙන් දැකලා එහෙම රටක් දියුණු කරන්න බෑ. අපි මේක අපිත් එක්ක වැඩ කරන පිරිස අපි විශ්වාස කරන්න ඕනේ. අපේ දින සිස්ටම් එක අපි විශ්වාස කරන්න ඕනේ. හැබැයි අර ඔබතුමා කියනා වගේ යම් කිසි වරදක් වෙනවනම් අපේ ඇස් වලට වැලි ගහලා, රටේ ඇස් වලට වැලි ගහලා, සමාජයේ ඇස් වලට වැලි ගහලා වරද්දක් වෙන තැනක් තියෙනවනම් ඒකට විසඳුමක් දෙනවා මිසක් එහෙම තමයි සිස්ටම් එක කියලා හිතාගෙන වැඩ කරන්න කිව්වොත් එහෙම අපිට අඩියක්වත් ඉස්සරහට යන්න හම්බෙන්නේ නැහැ මේ රටේ. ඔව්. මේ ප්‍රශ්නම ඇත්තටම අපේ ක්‍රමවේද වෙනස් වෙන්න ඕන, වැඩයි කරන්න ඕන, ප්‍රශ්න මතු පිටටද දාන්න එක නෙවෙයිනේ අපි කරන්න ඕන. හැබැයි අපිට දැන් විශේෂයෙන් බැලුංගල වගේ වැඩසටහන්වලදී අපිට අහුවෙන අපි කරන අනාවරණත් එක බැලුවට පස්සේ එහෙම දේවල් වලින් ව්‍යාපෘති නැති කරලා අතරමඟ නැති බංගස්ථාන කරනවා මිසක් අවසානයක් දක්වා යන්නේ නැහැ. ඉතා සීමිත පිරිසක් ඒව මැදට පැනලා කරන දේවල් නිසා. ඒ නිසාමයි ඒ අත්දැකීම නිසාමයි මම දිගින් දිගට මේ ප්‍රශ්න මතු කරේ. ඊළඟට බොදුමාලේ මතවාදයේ මතු කරන එකත් හොඳයි, හදන එකත් හොඳයි. එතකොට රටේ ජනතාවට පුළුවන්කම තියෙනවා ඇස් අරගෙන ඉඳලා අර සමහර වෙලාවට වෙන කෙනෙක්ට නොපෙනෙන, වෙන කෙනෙක්ට දැනෙන්නේ නැතිව කරන වරද්ද සමාජයට කියන්න සහ ඒ සමාජයෙන් ඒක මතු කරාට පස්සේ ඒක නැති කරන්නත් පුළුවන්කම තියෙනවා. ඒ නිසා මම කියන්නේ ඒ ගැන කතා කිරීම ඉතාමත් හොඳයි. ඒ කියන්නේ ජනතාව දැනුවත් කිරීම ඉතාමත් හොඳයි. හැබැයි එකම දේ තමයි ඔය කියන කාරණා අතරෙත් මනෝජ් මම සමහර දේවල් දැකලා තියෙනවා. සමහර දේවල් වල තියෙනවා ආත්මార్థකාමීත්වය තියෙනවා. කුහකකම තියෙනවා. ඔය හැමදේම තියෙනවා. ඔය කියන විවේචනය තුලත් 100%ක් සාධාරණේ නැහැ. අපි දකිනවා සමහර දේවල් විවේචනය කරන්නේ බොහොම කුහකකමෙන්. බොහොම අවස්ථාවාදී විදියට. ඒ නිසා ඒව ගැනත් බලන්න ඕනේ කම තියෙනවා. හැබැයි සමාජය අවදි කරන එක දැනුවත් කරන එක මාධ්‍ය ආයතනක් විතර බුදුමාල පමණක් නෙවෙයි මම කියන්නේ සියලු මාධ්‍ය ආයතන කරන්න ඕනේ. මේක සුබවාදීව කරනවා මිසක් අසුබවාදීව නොකළ යුතුයි කියලායි මගේ මතය. එතකොට අපි කියන්නේ පාර්ශව දෙකක් ඉන්නවා නම් ඒ පාර්ශව දෙකටම ඉඩ දීලා උන්ගේ මතයට අපි ඉඩ දෙනවා නම් අපි මතයක් නියෝජනය නොකර හිටියොත් ඒ ප්‍රශ්නේ මතුවෙන්නේ නැහනේ. එතකොට හැමෝම මේ වේදිකාවේ හම්බ වෙනවා. දෙගොල්ලන්ගේ මේ අදහස් දැනගත්තට පස්සේ ජනතාවට පුළුවන් අවසාන වශයෙන් තීරණය කරන්න. ඒ ඉඩ අපි ලබා දෙනවා. දැන් ඊළඟට දැන් මේ සෝලා සම්බන්ධයෙන් සූර්ය බලයෙන් විදුලිය නිපදවීම දැන් ගෙවල් වලටත් පොඩි අදහසක් ගිහිල්ලා තියෙනවානේ. අපිට ලෝන් එකක් දාලා හරි කීයක් හරි මුදලක් හොයාගෙන අපේ වහලත් විදුලි බලය උත්පාදනය කරන වහලක් බවට පත් කරන්න ඕන කියලා. හැබැයි අපේ රටේ එවැනි දේවල් වලට ජාතික ප්‍රතිපත්තියක් නැති නිසා ජනතාව කම්මැලි වෙන අවස්ථා දැකලා තියෙනවා. ඔබතුමාලා මේ වෙලාවේ පුනර්ජනනීය බලශක්තිය ගැන හිතලා එහෙම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරයි. වැරදිලවත් තව කාලෙකින් වෙන ආණ්ඩුවක් ආවොත් ඒ ලෝන් එක ගෙවා ගන්නත් කලින් ඔවුන් ඒ වැඩපිළිවෙල ප්‍රතික්ෂේප කරොත් ඒ ජනතාව අමාරු වෙටනවා. මේ තට්ටුමාරු ක්‍රමයට දේශපාලන පක්ෂ සහ ආණ්ඩු මාරු වෙලා ඔවුන් එක වැඩ පිළිවෙලක් දිගින් දිගට ගෙනියන්නේ නැති නිසා ජනතාව තුලත් අවිශ්වාසයක් තියෙනවා නේද? ආයි කාලෙකට නම් ආණ්ඩුවක් කරන්න අපි පටන් ගත්ත ඉවරක් කරලම තමයි මේ යන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක දෙවෙනි කාරණේ තමයි ඔබතුමා කිව්ව දේ හරි. මේ රටේ ප්‍රතිපත්තියක් නොමැති වීම නිසා ආණ්ඩු මාරු වීමදී පමණක් නෙමෙයි මනෝජ් ඇමතිවරයා මාරු වෙද්දිත් වෙනවා. දැන් බැරි වෙලා හරි අපි හිතමුකෝ දුමින් චානායක මේ අමාත්‍යංශෙන් මාරුලා වෙන අමාත්‍යංශයට යනවා කියලා. ඊළඟෙන අමතිවරයා බලනවා ඇයි මං දුමින්දගෙන ආපු දේ කරන්නේ, මේක මම කරලා සාර්ථක කරත් මේක නිර්මාතෘ හරි මේක ගෙනාපු මිනිහා විදිහට දුමින්දට තමයි ක්‍රෙඩිට් එක යන්නේ. ඒ නිසා මේකේ නම මාරු වෙනවා, ක්‍රමේ මාරු වෙනවා. දැන් මම සමෘද්ධි පවුල් කිව්වනම් බැරි වෙලාවේ මගේ අමාත්‍යංශය මාරුනොත් එන කෙනා කියන්නේ සමෘද්ධි පවුල් නෙමෙයි මේකට ගන්න ඕනේ, මේකට ගන්න ඕනේ මධ්‍යම පාන්තික පවුල් කියලා වෙනස් කරයි. ඉතින් ඒ වගේ මහා මේ අපේ රටේ දේශපාලනේ තියෙන්නේ. දැන් මම ඇමතිවරයා විදියට දැන් මම බලන්න ඕනේ මගේ නම හදාගන්න එකද රට හදන එකද? මේ දෙක අපි තේරුම් ගන්න එපැයි. හැබැයි දැන් මෙච්චර කාලෙකට වැඩි පිරිසක් වැඩි ප්‍රමාණයක් ඉතිහාසෙ ඉඳන් වෙලා තියෙන්නේ මනෝජ් තමන්ට ලැබෙන අමාත්‍යංශයත් එක්ක ඒ අමාත්‍යංශේ වැඩිම රැකියා ටික ලැබෙන්නේ කාටද? ඒ පැත්තේ මිනිස්සු. සමහර පළාත් තියෙනවා විදුලි බල මණ්ඩලයට බස් එනවා ඒ පැත්තෙන්. ඒ මොකද අහවල් කාලේ ඇමතිවරයා හිටියේ දිස්ත්‍රික්කේ. අනාගතේ අනුරපුරෙන් බස් එන එකක් නැහැ නේ? අනේ නැහැ. වරායට ගත්තොත් එම් වරායට බස් එනවා වෙන තැන් වලින්. නේ? වෝටර් බෝඩ් එකට ගත්තොත් කියන්නේ මේ හරි විහිළුනේ මේවා.
එන ඒවා මේ මේ තමන්ගේ පැත්තේ රස්සා දීලා පමණක් නෙමෙයි මුන්ට බස් එකකුත් දීලා තියෙනවා ඉතින් මේ මේ ක්‍රම වෙනස් වෙන්න ඕනේ කම තියෙනවා දැන් මම නම් හිටිය හැම අමාත්‍යංශෙම ඒ පළාතේ වේකන්සියක් තියෙනවා නම් අපි උපරිම ප්‍රමාණයක් දීලා තියෙන්නේ ඒ පළාතට මොකද ඒ ඒ තුල තමයි මෙන්නට හදන්න පුළුවන්කම තියෙන්නේ ආරක්ෂිතතාව තියෙන එතන එතනයි තියෙන්නේ හොඳයි අපි තවදුරටත් සාකච්ඡා කරමු සූර්ය බල සුලං ජල විදුලි ජනන රාජ්‍ය අමතුමා දුමින් දිසානායක රාජ්‍ය අමතුමත් එක්ක අපි අන්ලිමිටඩ් සංවාදයේ දිලා ඉන්නේ අපි කෙටි විරාමයක් ලබාගෙන ඉතා ඉක්මනින් අපි නැවත හමු වෙනවා Net FM Unlimited හොඳයි අපි නැවතත් Net FM Unlimited සමග දුමින් දිසානායක රාජ්‍ය අමතුමත් එක්ක අපි අන්ලිමිටඩ් සංවාදයේ දිලා ඉන්නේ දැන් මේ සියලු ව්‍යාපෘති සඳහා මුදල් අවශ්‍යයිනේ අයවැයෙන් මුදල් වෙන් කරනවා සහ ඊට පස්සේ මුදල් අමාත්‍යංශවලට ලැබෙන්න ඕනේ මම හිතන්නේ ඇතැම් තැන්වල මැසිවිලි තිබුණා සමහර රාජ්‍ය නිලධාරීන් අමාත්‍යවරුන්වත් හැල්ලුවට ලක් කරමින් වැඩ කරමින් වැඩ කරන්න බැරි තත්ත්වයක් අමාත්‍යවරුන්ටත් හදලා තියෙනවා කියලා සාකච්ඡා වුණා මම දැක්ක එක ඉවසන්න බැරිම තැනද දන්නේ බන්දුළු ගුණවර්ධන ඇමතුමා ගිල්ල පාර්ලිමේන්තුවෙත් කතා කරා ඒ කියන්නේ මේ ආණ්ඩුවෙත් මේ අපි කතා කරන මොහොතේ ඒ දේවල් එහෙම වෙනවද මම කියන්නේ මනෝජ් ඕක රටේ ජනතාවට දැනන කාරණයක් ඒ වගේම අපේ මැති ඇමතිවරුන්ටත් දැනන කාරණයක් දැන් මේ කාරණේ කිව්වහමත් මගේම හිතවත් සහ මගේම දේශපාලඥයෝ මම කියන මේ කාරණේ වැරදි දකින්න පුළුවන් හැබැයි මේ යථාර්ථය පිළිගන්න ඕනේ දැන් හරි දැන් සාමාන්‍යයෙන් අපි ඉස්සර තමන් ආණ්ඩුවේ ප්‍රබලයක් කියලා පෙන්නගන්නේ කොහොමද අමාත්‍යංශ ගොඩාක් තියෙනවා එකකට එකක් ගැලපෙන්නේ නැතිව ආයතන ගොඩාක් තියෙනවා ඒකෙන් තමයි කියන්නේ මම ආණ්ඩුවේ ලොක්කෙක් කියලා මම ජනාධිපතිතුමාගේ කිට්ටුවන්තෙක් ඔහොමනේ පෙන්න්නේ හැබැයි රට හදනව නම් මොකද්ද වෙන්න ඕනේ දෙනවක් ගේම හරියට ඉෂ්ට කරන එකනේ නේ එතකොට දැන් මේ ජනාධිපතිතුමාගේ කන්සෙප්ට් එක මොකද්ද දැන් කැබිනට් අමාත්‍යවරුන්ට දීලා තියෙනවා පොලිසි ටික හදන්න මේ සඳහා අවශ්‍ය කරන ඒ නායකත්වය දෙන්න ඒ ටික කරන්න රාජ්‍ය අමතුරුන්ව පත් කරලා තියෙනවා මේ හැම අමාත්‍යංශකම ක්‍රියාත්මක කරන කැලල කොහෙද තියෙන්නේ ක්‍රියාත්මක කරන කැලල තියෙන්නේ රාජ්‍ය මාතෘ ගාව දැන් සමහර වෙලාවට කැබිනට් අමාත්‍යවරයයි රාජ්‍ය අමාත්‍යවරයයි මේ කාරණේ තේරුම් ගත්තේ නැත්නම් මොකද වෙන්නේ දැන් වෙනදා මේ කියන කැබිනට් අමාත්‍යවරයාමනේ ගාලා තිබ්බේ නූල ඇද්දේ ඊට පස්සේ නූල ඇරියේ ඔය ෂේරම කරේ එක ඇමතිවරයා ඒතර වැඩේ මොනිටරින් කරන්නේ වැඩේ පටන් ගන්න නෙගෝෂিয়েට් කරන්නේ ෂේරම කැබිනට් ඇමති අපි දැන් ජනාධිපතිතුමාගේ සංකල්ප ජනාධිපතිතුම අපටත් කියලා දෙන්නේ රාජ්‍ය ඇමතිවරුන්ට අමාත්‍යංශයේ ප්‍රතිපත්තිමය කාරණා ටික පවර්ලා තියෙනවා කැබිනට් ඇමතිවරුන්ට රාජ්‍ය ඇමතිවරුන්ට දුවන වැඩේ බලන වැඩේ පුෂ්කරන වැඩේ මේවා විසඳ ගන්න වැඩේ ඒ ටික බාර දීලා තියෙනවා මේ ක්‍රමය හොඳ නැද්ද මේ ක්‍රමය හොඳයිනේ හැබැයි අපිට සාම්ප්‍රදායිකවයි පුරුදු වෙච්ච ක්‍රමයක් එක්ක සමහර වෙලාවට මේක අපට පොඩ්ඩක් අමාරුයි මොකද අපිත් කැමතිනේ මේ ෂේරම මගේ වෙනවනම් මම කරානම් නේද දැන් උදාහරණයක් අපේ අමාත්‍යංශ ගත්තොත් එහෙම දැන් ඩලසල්හාපරම ඇමතුමා විදුලි බල ඇමතිවරයා විදියට එතුමාගේ නායකත්වය ලබා දෙනවා එතුමාගේ ප්‍රතිපත්තිමය තීන්දුවලට ඒ සම්බන්ධන හැමදේම කරනවා ඒ වගේම විදුලියට එක දශමයක් හරි පුනර්ජනනීය බලය එකතු කරනෝ නම් ඒක බාර දීලා දෙන්නේ කාටද මටනේ බාර දීලා දෙන්නේ දැන් අපි දෙන්න මේක තේරුම් ගත්තේ නැත්නම් අපි දෙන්න මේ ගමන යන්න පුළුවන්ද ඒ නිසා ව්‍යාපෘති ගැන කතා කරන එක ඉඩම් ගිහිල්ලා බලන එක ඉඩම් නිදහස් කරගන්න කතා බහ කරන එක අලුත් ව්‍යාපෘති ගේන එක ඒ සියල්ලම කරන්න මම හැබැයි කැබිනට් අමතිවරයා ඒ සදා කරන ආශිර්වාදය ලබා දෙනවා ඒකන සහායක ලබා දෙනවා හැබැයි බලන්න අපි මන්නාරම විවෘත කරනකොට දැන් මේක කාට හිතෙන්න පුළුවන් මේක පුනර්ජන්නීය බලශක්තිය දුමින්දේ කියලා ඉතින් මම කරන්නේ පුනර්ජන්නීය බලශක්තිය එකතු කරන එක මං කාට දෙන්නේ විදුලි බල මණ්ඩලයටනේ මට තනියෙන් මණ්ඩලයක් නැහැනේ මේක පුනර්ජන්නීය ටික මට බෙද බෙද ඉන්න ඉතින් මගේ පාට් එක තියෙන්නේ පුනර්ජන්නීය බලශක්තිය එකතු කරන එක කොම්පැනි ගේන එක වැඩ හදන එක
මේක අවසන් කරන එක අවසන් කරලා මට දින අනේ පැත්තටලා බලන් ඉන්න ඇමතිවරයාගේ ජොබ් එක තමයි මේක විවෘත කරලා ජාතියට බාර දීලා ටික් කරන එක. ඉතින් මේක මේක අපි අවබෝධයක් හදාගත්තාම බොහොම ලේසියෙන් වැඩ කරන්න. ඒ නිසා මම කියන්නේ මේ එක එක කාලෙට ඒ නායකයාගේ මතවාදේ කන්සෙප්ට් එක හොඳනම් අපි එක පිළිගන්නවා මිසක එක හැපිලා තේරුමක් වෙන්නේ නැහනේ. ඒත් එක්කම දැන් ඔබතුමා මුදල් ගැන කතා කරන්නේ. මගේ අමාත්‍යංශයටත් මුදල් ගැන කතා කරපුවා මම නම් පාර්ලිමේන්තුමය ආයවැය කතාවෙදිත් මම කිව්වේ මට තම දොයිදුවක්වත් එපා. ඇයියේ මම කරන්නේ මොකද්ද? මම කරන්නේ විදුලිය නිෂ්පාදනය කරන එකනේ. ඉතින් මට මේ රටේ ආර්ථිකයේ ගැටලුකුත් තියෙනකොට ආර්ථික අපහසුතාවකින් අපි පමණක් නෙවෙයි ලෝකෙම බැට කනකොට අපේ රටේ සල්ලි තිබිලා මේ ව්‍යාපෘති කරන්න බෑනේ. සහ මම කරන දේ පාඩුවකුත් නැහනේ. මං වාගෙන් හැම මාසෙම විදුලි බිලක් අය කරගන්න ඕනේ. එහෙනම් මං ඔයාලට පාවිච්චි කරන්න විදුලිය ඒකකයක් දුන්නාම මම ගානක් අය කරගන්නවා. එහෙනම් මට අලුතෙන් විදුලිය නිෂ්පාදනය කරගන්න ආණ්ඩුව බොරු ණය වෙන්න ඕනෙත් නැහැ. රටේ මිනිසුන්ට බරක් වෙන්න ඕමනාවකුත් නැහැ. අපි ව්‍යාපාරිකයන්ට කියනවා රයිට්. ඕගොල්ලෝ විදුලිය අපිට නිෂ්පාදනය කරලා දෙන්න. ඔයගොල්ලන්ගේ මුදල් වලින් අපිට දෙන්න. අපි එක මිලදී ගන්නවා. මිලදී අරගෙන අපි එක ඕගොල්ලන්ට විකුණලා ඔයගොල්ලන්ගෙන් ආපහු ගානක් අපි අය කරගන්නවා. ඒ නිසා අපේ අමාත්‍යංශයේ මේ පුනර්ජනනීය බලශක්තිය එකතු කිරීමට අපිට තම සත්‍යයක්වත් දුවමනා නැහැ. හැබැයි ඉතින් මම හිතුවොත් එහෙම දුමින්දගේ තරම පේන්නේ ලැබිච්ච මිලියන ගාණෙන් කියලා මම මෝඩෙක්නේ. ඈ මට එක මිලියනයක්වත් ඕනේ නැති අමාත්‍යංශයන් නම් මට එක මිලියනයක්වත් ඕනේ නැහැ. මගේ තරම පෙන්නඳ මිලියන 8000යි 10000යි ඉල්ලුවේ 5000යි 6000යි දුන්නා කියලා මේ මොන පුරාජයලුද කියන්නේ. අපි රට හදනව නම් වෙනස් කරනව නම් මම කියන්නේ ප්‍රායෝගිකව මේකත් එක්ක අපි යා යුතුයි. ඔබ කියන්නේ අර මම මතු කරපු ප්‍රශ්නේ මේ දවස්වල කර්ධියට ඇවිල්ලා තියෙන ප්‍රශ්නේ එහෙම ගැටලුවක් නැහැ කියලාද? නෑ එහෙම ගැටලු තියෙන්න පුළුවන්. මම දැන් මේ මාව උදාහරණයකට අරගෙන දලසමතුමා උදාහරණයක් පෙන්නුවේ සමහර දේවල් අර පුරුදු වෙච්ච ක්‍රමයට නැතිවීම. එහෙම දෙයක් එක්ක එක එක්කෙනා මේක කියෝ ගන්න ක්‍රම තියෙනවානේ. ඒක මම කියන්නේ මේ 100ට 100ක්ම වෙච්ච දේවල් හරි එහෙම දේවල් ගැන මම කියන්නේ නෑ. නමුත් යම් කිසි වෙනසකට අපි යනකොට මනෝජ් පොඩි පොඩි අඩුපාඩුකම් වෙන්න පුළුවන්. ඔව් 100ට 100ක්ම දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තුමත් 100ට 100ක්ම නිවැරදිම කෙනෙක් නෙමෙයිනේ. එයත් අපි වගේම කන බොන නිදිමත එන දුක වේදනාව ඔය හැමදේම තියෙන කෙනෙක්. එයාගේ සමහරල තීන්දුවල යම් යම් අපි හැමෝටම නොගැලපෙන කැලේ තියෙන්න පුළුවන්. ඒතොර බහුතරයක් හොඳනම් වැඩි ප්‍රමාණයක් හොඳනම් ඒ අඩු ප්‍රමාණය එක්ක අපි දඟලලා තේරුමක් නෑ. අපි ඒක එතුමට පැහැදිලි කරලා දෙනවා මිසක් අපි ඒකෙන් මේ සිස්ටම් එක නරකයි කියලා කිර වැඩක් නෑනේ. ඔව්. ඔව් දැන් ඒක ඔබතුමාට සාපේක්ෂව හරි ඔබතුමා විදුලිය එකක් නිෂ්පාදනය කරොත් ඒක ජනතාවට දෙනවා දීලා මුදලක් ගන්නවා. ජනතාවට ගෙන් අය කරන මුදලට වඩා අඩු මුදලකට ඒ විදුලිය එක නිෂ්පාදනය කරන්න පුළුවන් වුණොත් ඔබතුමාට ලාභෙකුත් තියෙනවා. ඔව්. හැබැයි දැන් සමෘද්ධි වගේ විශේෂයක් දැන් උදාහරණයකට ගත්තොත් ඒකට වැඩිය වෙනස්නේ. ඒක ආණ්ඩුවෙන් අරන් ජනතාවට දෙන්නේ. ඒකේ ආයි ප්‍රතිලාභ නැහැ. ඒ වගේ තැන්වල වෙනත් අමාත්‍යංශවලට ඒ ගැටලුව තියෙන්න පුළුවන්ද කියලා. නෑ සමහර තැන්වල තියෙනවා. හැබැයි මනෝජ් රටේ තියෙන සල්ලිත් එක්කනේ වැඩ කරන්නත් වෙන්නේ. දැන් ඔයාලට ලැබෙන පඩියත් එක්ක. දැන් කොරෝනා කාලේ සමහර ලාවට මේ ආයතනෙන් ඔබතුමාගේ පඩිය යම් කිසි ප්‍රමාණයක් අඩු කරා නම් ඔයා සභාපතිතුමත් එක්ක තරහ වෙලා වැඩකුත් නැහැ. රේඩියෝ එකත් එක්ක තරහ වෙලා වැඩකුත් නැහැ. මේ රටේ තියෙන ආර්ථික ප්‍රශ්නෙත් එක්ක ආයතන දුවන මූණ දෙන දේ ප්‍රශ්නත් එක්ක අපිට වෙනවා ඒ පොඩි මුදලෙන් හරි අඩු මුදලක් තුල ජීවත් වෙන්න. ඉතින් රටක් විදිහට ගත්තාම මේ තියෙන ආර්ථික අපහසුතාව ලෝකෙටම බලපාලා තියෙන වෙලාවක අපි තනියෙන් අමාත්‍යංශයේ වග්ගීම ගැන විතරක් කොහොමද අපි තනියෙන් කතා කරන්නේ? අපි ඒක මේ සම්පූර්ණ චිත්‍රය දාලා කතා කරන්න එපයි. ඒ ප්‍රමාණය තුල අපිට සාධාරණ ප්‍රමාණයක් ලැබිලා නැත්තම් අන්න අවුලක් හදාතර කමක් නැහැ. එහෙම නැත්තම් අර පුරුද්දට විදියට හැම අවුරුද්දෙම බිලියන මෙච්චර ඇවිල්ලා තිනවා දැන් මං කොහොමද මුණ දෙන්න කියන වගේ දේවල් නෙමෙයි. පළාත් සභා ඡන්දේනවා ඉස්සරහට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය මොකක්ද? දැන් මේක ඡන්දය අවශ්‍යයි අවශ්‍ය නැහැ එහෙම සංවාදයක් ඇවිල්ලා තිනවා. පක්ෂ නායකයින් සමග සාකච්ඡා කරලා තීන්දුවකට එන්න තියෙනවා කියලාත් ආරංචියක් තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට මොකක්ද ඔබතුමාලගේ ස්ථාවරයේ පළාත් සභා ඡන්දය සම්බන්ධයෙන්? පළාත් සභා මැතිවරණය කඩිනමින් තියෙනවා නම් හොඳයි. ඒත් එක්කම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට මැතිවරණය ඉතාමත් සාර්ථකව මුණ දෙන්න ඒ වගේම මේ තියෙන ක්‍රමවේදයත් එක්ක යන්න අපි බොහොම කැමැත්තෙන් ඉන්නවා.
දැන් ප්‍රාදේශ සභා මැතිවරණය ගත්තොත් මනෝජ් කොට්ටාස ක්‍රමයට ආවනේ. එතකොට ඒ කොට්ටාස කීපයක් එකතු කරලා පළාත් සභා මන්ත්‍රීවරයෙක් බිහි වෙන්න ඕනේ. ඊළඟට පාර්ලිමේන්තුවේ ආසන ක්‍රමය ඇවිල්ලා එහෙම වුණොත් මේ සිස්ටම් එක ගලාගෙන යන්නේ. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් බලනවා ආසනයක්, පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක් බලනවා අර කොට්ටාස කීපයක් හැර ප්‍රමාණයක් නියෝජනය කළා ප්‍රාදේශීය ලේකම් කාර්යාල කීපයක් වෙන්න පුළුවන්. එහෙම යන්න ඕනේ. දැන් මේ රටේ ඡන්ද තිබිය යුතුයි කියලා ඡන්ද තියෙනවද? යට කෑල්ල වෙනස් කරලා මැද කෑල්ලත් හදන්න නැතුව උඩ කෑල්ලත් හදන්න නැතුව මොකද්ද කරන්න කියනගේ ප්‍රශ්න නම් මට තියෙනවා. මේ මට දෙන පුද්ගලික ප්‍රශ්න. හැබැයි දැන් දැන් රට හදනවනම් මොකද එහෙම නැත්තම් අරකට අපිට වෙනස් නොකරන්න තිබ්බනේ. හරි අපරාධ නැමෙ කරගත්තේ මන්ත්‍රීවරු වැඩි කරගෙන ඈ ඔබ කියන්නේ පළාත් පාලන පළාත් පාලන ඔව් ඉතින් එහෙමනම් දැන් ඔබතුමාලගේ ඒ කාලේ ආණ්ඩුවෙන් අත උස්සලා කැමති වෙලා හැමෝගෙම කැමැත්ත මත පළාත් පාලන ආයතන නියෝජිත ප්‍රමාණය දෙගුණයක් කරලා 4000ක විතර ප්‍රමාණය 8000ක විතර ප්‍රමාණයක් කරලා එතකොටත් එතන නියෝජනයත් වැඩි කරගෙන පාර්ලිමේන්තුවෙත් දැන් ඔබතුමාලා ආණ්ඩුවේ ඇමතිවරු කැබිනට් රාජ්‍ය ඇමතිවරු විදිහට වගකීමුත් බෙදාගෙන එහෙම තත්වයක් ඇතුලේ අර ඒ කියන්නේ කොට්ටාසයකට බලන්න තියෙන ප්‍රමාණය වගේම කොට්ටාස කීපයකටත් පළාත් පාලන ආයතනවලින් දැන් නියෝජිතව ඉන්නවනේ සමානුපාතික ක්‍රමය යටතේ ආපු අය. එවැනි තත්ත්වයක් ඇතුලේ ඇත්තටම මේ වෙලාවේ පළාත් සභාව කොමනාව තියනවද මේ ඇති කරලා තියෙන තත්ත්වය ඇතුලේ? මේ වෙලාවේ උමනාවක් තියනවා කියලා කියන්නත් පුළුවන් නෑ කියන්නත් පුළුවන්. තියනවා කියලා කියන්න පුළුවන් අර පැවතගෙන ආපු ක්‍රමය අනුව දිගටම මේක කන්ටිනියු වෙන්න ඕන කියන එක. දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා රට හදනවයි කියන කන්සෙප්ට් එක පැත්තෙන් ගත්තොත් එහෙම යම් යම් තැන්වල වෙනස් වීම විය යුතුයි කියන එක මම පිළිගන්න කාරණයක්. මොකද දැන් පළාත් සභාවක් නැති වුණයි කියලා මේ රට දිව්වෙ නැතුණේ නෑනේ. හැබැයි එතනින් දේශපාලඥයා කෙනෙක් නැගේ වගකීම නොමැති වීම නිසා ජනතාවට විශාල ප්‍රශ්න වලටත් මුහුණ දෙන්න වුණා. මොකද ඒකට හේතුව මනෝජ් මේ රටේ ළමයා ඉස්කෝලේ දාන්නත් දේශපාලන එපයි. හෙල්මට් නැතුව පොලිසියෙන් අල්ලගත්තාම ඒ දේශපාලඥ උනේ. මේ රටේ දේශපාලඥ මත තමයි හැමදේම යැපිලා තියෙන්නේ. එහෙම නැත්තම් දැන් මේ නිලධාරි පඩි ගන්නවනම් නිලධාරින්ට වගකීමක් තියෙනවනම් රාජකාරියක් තියෙනවනම් දැන් මේ කම්ප්ලේන්ට් එක අපිට කරන්න බෑනේ. හැබැයි අපි දන්නවා සමහර වෙලාවට ප්‍රාදේශ සභා නැති වෙලා තිබිච්ච වෙලාවේ ගමට අවශ්‍ය ලයිට් එක දාගන්න නිලධාරියට ගිහිල්ලා කිව්වා නිලධාරට මේක දැනෙන්නේ නැහැ. එයාට මේක අදාල් දැනෙන්නේ මේනේ. දේශපාලඥ නෙමෙයි දැනනවා. අපේ ගමේ පාර මෙතන කරුවලයි මෙතන දාන්න එක දැනනවා. ඉතින් මේ වගේ පොඩි පොර නොගැලපීම් ටිකුත් මේක තියෙනවා. මේක නැතුවත් බැරි ඇතුවත් බැරි දෙයක් බවට පත් වෙලා තියෙනවා. මොකද මේක දැන් නෑ කියලා දැන් මේ හිටිය කාලය තුල කොහොමත් රට දිව්වයි කියලා කියන කතාවත් වැරදි. මොකද දුවන්න පුළුවන් හොඳට දුවන්නත් පුළුවන් දුකෙන් කරදරෙන් අමාරුවෙන් දුවන්නත් පුළුවන්. කොහොම හරි දිව්ව නිසා මේක හරි කියලා කියන්නත් බෑනේ. ඒ කියන්නේ මේ වෙලාවේ අමාරුවෙන්ද දුවන්නේ නේද? නෑ මම කියන්නේ දේශපාලඥයාගේ භූමිකාව මෙතන නොමැති වීමත් එක්ක සමාජයට යම් යම් අවහිරතා තියෙනවනේ. දැන් වෙනදා පළාත් සභාවේ මහාමති කෙනෙක් හිටියාම ඇමතුරු ටික හිටියාම බදාදර ගිහලා දෙයියනේ කියලා මහාමතිතුමා ගාවට ගියපුවාම ගමේ වැඩේ කරගන්න පුළුවන්නේ. ලයිට් ටික නැත්නම් ලයිට් ටික ගන්න, වතුර ටික ගන්න, ළමයා ඉස්කෝලේ දාගන්න පාර හදාගන්න ඔය වැඩි කර ක්‍රමවේදයක් තිබුණා. ඒක හැමෝටම බෑනේ හිතවතුන්ට විතරයි නේද ඒක පුළුවන්. නෑ මං කියන්නේ මෙමෙති. දැන් ඒකයි මං කියන්නේ 100%ක්ම මිනිස්සුන්ට බැරි වුණත් බහුතරයකට පුළුවන් වුණානේ. නේ? මම කියන්නේ අර දැන් මේ ඔය කෑල්ල මේකෙන් නැති වෙනව නම් අර නිලධාරි මට්ටම මේ රාජකාරිය කරන්න බෑ. හැබැයි නිලධාරින්ට මේ රාජකාරිය ජොබ් එකක් දෙතිල නෑනේ. ජාද මේ රටේ හදන්නේ මොන පාරද කියලා තීන්දුව කරන්නේ කවුද? අවසාන දේශපාලඥයා. වැව හදන්නේ මොකද මොනවද කියලා තීන්දුව කරන්නේ කවුද? හැබැයි දැන් තමයි මේ ක්‍රමවේද හැදීගෙන එන්නේ. දැන් ග්‍රාමීය කමිටුවක් හැදෙනවා. ගමේ දැන් සියල්ලම එකතුලා සියලු නිලධාරීන් සහ දේශපාලන අධිකාරිය සාමාන්‍ය ජනතා හැමෝම එකතුලා ගමේ දැන් ප්‍රමුඛතාවය ගන්න ක්‍රමවේදයක් තියෙනවා. ජාදත් බැසිල් රාජපක්ෂ මහත්තයා අනුරාධපුරේ ඇවිල්ලා ගම සමග පිළිසඳරක් කියන වැඩසටහන ආයි ක්‍රියාත්මක කරන්න කියලා ඒ චාර්ජ් දීලා පොත් දීලා ගියා. ඉතින් ඒක තුල තියෙනවා මුළු ගමේම හැමෝම එකතුලා ගමේ අවශ්‍යතාවය පෙළගස්සන ක්‍රමවේදයක්. මේව නැතුව අර දේශපාලන අධිකාරියේ පමණක් ඈත් වුණාම
ජනතාවට යම්කිසි අපහසුතාවයක් ටිකක් තියෙනවා කියන එකත් අපි පිළිගන්න ඕනකම තියෙනවා. ඒ නිසා පළාත් සභා ගේනවද අපි ක්‍රමේ හදනවද කියන කාරණේ තමයි අපි තීන්දුව කරන්න ඕනකම තියෙන්නේ. ඉතින් මම හිතන්නේ මේ දෙකේම මික්ස් එකක් තමයි වෙන්න ඕනකම තියෙන්නේ. අවුරුදු ගාණක් ඡන්දේ තිබ්බේ නැහැ. ඒ නිසා මේක ගේනවද එහෙම නැත්නම් හරිදයක් ගේනවද කියන එක තමයි මම දන්නේ මගේ පුද්ගලික මතය. හැබැයි දේශපාලන පක්ෂයක් විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි මැතිවරණයට සූදානම්. මැතිවරණ තියන්න ඕනේ. මැතිවරණ පරක්කු කරන එක ප්‍රජාතන්ත්‍ර විරෝධී. ඒ නිසා මැතිවරණයට අපි සූදානම්. ඔව්. ඒ කියන්නේ අර ක්‍රමය හදලා වෙනස් කරලා තියනවා නම් මේ වෙලාවේ ඉක්මනට ඡන්දෙ දියන්න බැරි වෙනවා. ඔය හැමදේම බොහොම සුළු දේවල්. දැන් සීමා නිර්ණය කරන එක මහලු දෙයක් නෙමෙයි. ඇයි එහෙනම් මෙච්චර කල් පළාත් සභා සම්බන්ධයෙන් ඉඳලා තියෙන්නේ? අනේ මන්දා. ඔව්. ඔය සාමාන්‍ය ඕනේ සාමාන්‍ය පුද්ගලට තේරෙන්න ඕනිකම තියෙනවා. පාර්ලිමේන්තුව ආසන ක්‍රමයට යනවා නම් ප්‍රාදේශ සභාව කොට්ටාස් ක්‍රමයට ගියා නම් ඊළඟට ප්‍රාදේශීය ලේකම් කාර්යාල කීපයකට පළාත් සභා මන්ත්‍රීවරයෙක් හැදෙන ක්‍රමවේදයක් තමයි හැදෙන්න ඕනේ. ඉතින් මේ රටේ ප්‍රාදේශීය ලේකම් කාර්ය බෙදලා තියෙනවා. ඒකේ යම් යම් වෙනස්කම් කරන්න ඕනේ කාරණා කීපයක් තියෙනවා. මොකද සමහර ඒවා තියෙනවා එක ආසනයට නෙමෙයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලේ තියෙන්නේ. ප්‍රාදේශීය ලේකම් කාර්යාල ආසන තුනකටයි තියෙන්නේ. ඉතින් ඔය වගේ ওই ටික වෙනස් කරගන්නේ වරනම් මහ ලොකු දේවල් නෙමෙයි. මටත් තේරෙන්නේ නැහැ ඇයි මේකට කාලයක් ගත වෙන්නේ කියන එක. ඒකේ එකම හේතුව මම විශ්වාස කරන දේශපාලනයේ යම් යම් ප්‍රශ්න තියෙනවා. මොකද ආසන ක්‍රමයට කට්ටියක් කැමති කට්ටියක් විරුද්ධයි. ඊළඟට අර කොට්ටාෂේ තමම්ම දිස්ත්‍රික්කෙම බලන මන්ත්‍රීවරයා විදිහට සමහර පක්ෂ කැමති. ඉතින් මං කියන්නේ මේක පක්ෂ සතුටු කරනවද පුද්ගලයා සතුටු කරනවද එහෙම නැත්නම් රට වෙනුවෙන් සිස්ටම් එකක් හදනවද කියන එක අවසානයේ අපි තීන්දුව කරන්න ඕනේ. හැබැයි ඉතින් අපිත් යැපෙන්නේ පක්ෂවල සමාජික මත නිසා. බහුතරයක් පක්ෂ සමාජිකව සතුටු කිරීම සහ ගෝලීය සතුටු කිරීම වෙනුවෙන් අර කියන මූලික අභිප්‍රාය පැත්තකින් තියලා වැඩ වෙලා තියෙනවා, වැඩ කරනවා. ඉදිරියටත් යම් තරමක් වෙයි. ඒ කියන්නේ සීමා නිර්ණය පළාත් සභා ඡන්දයේ කල් ගිහිල්ලා සීමා නිර්ණ කටයුතු මෙච්චර පරක්කු වෙන්නේ ඔබ කියන්නේ තවදුරටත් දේශපාලනඥයන්ගේ choice එක මත, කැමැත්ත මත? පැහැදිලිම මේක පැහැදිලි තීන්දුවක් දුන්නොත් මේක කරන්න ඕනේ කියලා වෙලා කරන්න බෑ. ඒ කියන්නේ තීන්දුව නොදෙන එකේද ප්‍රශ්නේ තියෙන්නේ? ඒ කියන්නේ ඉහළ ප්‍රශ්නයක්ද තියෙන්නේ? මොකද මේක දේශපාලන පක්ෂමයි තීන්දුව ගන්න ඕනේ. විශේෂයෙන්ම පාලනය කරන පක්ෂයමයි තීන්දුව ගන්න ඕනේ. ඔව්. ඒ කියන්නේ මේ ආණ්ඩුව මේ අපි ගන්න ඕනේ. ඔව්. ඔබතුමාලා ඒ තීරණ ඉක්මනට කාටවත් දොස් කියන්නේ අපි ගන්න ඕනේ. අරගත්තොත් අපි දුමින්දත් ඉන්නේ මේ ආණ්ඩුවේනේ. ඒක අරගෙන කරොත් ඉක්මනට ඡන්දෙට යන්න පුළුවන් කියලා ඔබතුමාලා කියනවා. පැහැදිලිව. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධයෙන් මොන වගේ ස්ථාවරයක්ද මේ දිනවල තියෙන්නේ? තවදුරටත් වෙන්න පක්ෂ දෙකක් විදිහට යනවද? එක රැහැකට එකතු වෙනවද? අපි ඉතින් පක්ෂයක් විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම, ඒ වගේම මේ සන්ධානයේ තවත් පක්ෂ රාශියක් ඉන්නවා. අපි එකතු වෙලා ඉතාමත් හොඳ ගමනක් යනවා. මොකද සන්ධාන ගමන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතාමත් පුරුදු ගමනක්නේ. මේකේ පොඩි වෙනසක් තියෙනවා. එදා සන්ධානයේ මහා බලවතා වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. අද හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ සන්ධානය තුළ මහා බලවතා නෙමේ. හැබැයි ඉතින් තුනෙන් දෙකක් ඕන වෙනකොට තුනෙන් දෙක ලබා දෙන, ඒවා ජයග්‍රහණය ඕන වෙනකොට ජයග්‍රහණේ කොටස්කරුව බවට පත් වෙන. ඉතින් සමහර දේවල් තියන්නේ මනෝජ් මහා කොටස තිබුණාට පොඩි කෑල නැත්තම් මේක වැඩේ වෙන්නේ නැහැනේ. දැන් කේක් එක මේ කේක් එකේ ලස්සන තියෙනවා. අයිසින් ටික ආවම තමයි කේකේ ලස්සන වෙන්නේ. දැන් තුනෙන් දෙකේ බලය ගත්තොත් එහෙම අපේ ප්‍රමාණය 14 දිනක් වෙන්න පුළුවන්. එහේ මේ 14 නැත්තම් තුනෙන් දෙක ගන්න පුළුවන්ද? නේ? ඒ වගේම ජනාධිපතිවරණයේදී 50 ලක්ෂයට අපේ තිබුණේ ඡන්ද ලක්ෂ 17යිනේ. දැන් 17යි 50යි ගත්තාම 50 ලොකුයි. හැබැයි 17 එකතු වුණ නැත්තම් 69 ලක්ෂයක් වෙනවද? එවැනි තැනක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගනුදෙනුම අපි තාමත් සුහදව අපි එකඟතාවයෙන් අපි රට හදමු කියන පරමාර්ථය තුළ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ දැක්මුනේ එක. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ගමක් ගමක් ගාන ගිහිල්ලා දිස්ත්‍රික්කයක් ගාන ගිහිල්ලා විද්‍යුතුන් එක්ක සාකච්ඡා කරේ මේ රටේ සිස්ටම් හදනක් ගැන, මේ රට හැමෝටම හොඳ රටක් බවට පත් කරන එක ගැන. ඒ ගමනේ අපි ඉන්නවා. අපි එමනම් unlimited
නිමාකරන වෙලාව බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා සූර්ය බල සුලං ජල විදුලි ජනන රාජ්‍ය අමාත්‍යතුමා දුමින් දිසානායක රාජ්‍ය අමාත්‍යතුමාට අපේ ආරාධනින් වැඩසටහනට සහභාගී වුණාට බොහොම ස්තුතියි අමාත්‍යතුමා බොහොම ස්තුතියි මනුජ යලිත් දිනක හමු වුණ බලාපොරොත්තු වෙතේම නම් අදත් අන්ලිමිටඩ් තුලින් සමු ගන්නවා ප්‍රාර්ථනාවේ සැමට සුබ රාත්‍රියක් ආයුබෝවන් net fm unlimited